අන් හැම දිනකටම අපි සූදානම් වෙන්නේ එසපියම් තේරිදා දවසේ ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්න. ඊයේ සෙනසුරාදා දවසේ අපි සෙනසුරාදා සිත්නේ තසපුව වෙනුවෙන් සෝමාවතී සේරද වන්දනාව නිතහන අපේ ශ්‍රාවකයන්ට සමීප කළා. සෙනසුරාදා සිත්නේ තසපුව ශ්‍රවණය කරනත් අපේක්ෂාවෙන් ඉන්න පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට අද ඉරිදා සිත්නේ තසපුවෙන් අපි ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර දෙන්නටයි දැන් සූදානම් වෙන්නේ. ගෞරව නමස්කාර පූරකව ඉරිදා සිත්නේ තසපුව වෙනුවෙන් අද දවසේ ආරාධනා කළා පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ ගෞරවයෙන් යුක්තව අපේ හාමුදුරුවෝ පිළිගෙන ආරාධනා කරනවා. අද සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි මජ්ක්‍ධිම නිකායේ වටිනා සූත්‍රයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද සිත්නේ තසපුවේ පළවෙනි පැයට දායකත්වයෙන් එකතු වෙනවා. වෙනදට අපි සෙනසුරාදා සිත්නේ තසපුවෙන් මුණ ගැහෙන්නේ හැමදාමත් අද ඉරිදා සිත්නේ තසපුවට මට වැඩම කරන්නට සිදු වුණා. ඊයේ සෙනසුරාදා සිත්නේ තසපුවට සමගාමීව බොහොම වටිනා මහා සේවන්දනාවක් සෝමාවති මහා සේවන්දනාව සිදු වුණා. ඔයත් පින්වත්නි තාම සතුටින් ඒ සේවන්දනාවටත් සවන් දෙන්නට ඇති ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඇති. ඉතින් අදත් අපි ඉරිදා සිත්නේ තසපුවේ පළමු පැයේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී ඒ සඳහා දායකත්වයෙන් එකතු වෙ නැත්තන්ව සිහිපත් කරගමු. මාදිවෙල 135-2 ඒ නිවසේ පදිංචි චන්දන විජේනායක සහ සඳමාලි ජයවර්ධන පින්වත් දෙපළ විසින් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා. ඒතන්ගේ සත්තරමුණු සඵල වේවා කියලා අපි බොහොම මෙච්චිතින් සෙත් පතමින් අද දේශනාව ආරම්භ කරනවා. ඔබට පින්වත්නි මේ සෙනසුරාදා සිත්නේ තසපුව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවබෝධය පිණිසම වදාළ උතුම් සද්ධර්මය කියා දෙන තවත් දවසක් ඔබ ඉතාමත්ම ගෞරවයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන පුණ්‍යවන්ත මොහොතක්. පින්වත්නි ඔබත් මමත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව තේරුම් ගත යුතු ඉලක්කය වටහාගෙන තියනවද? ඔබට පින්වත්නි තථාගතයන් වහන්සේගේ ශාසනය මොකට ලැබුණ දෙයක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත්නම් ඔබ කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිය යුතු ප්‍රතිඵල ලබන්න උත්සාහ කරන එකක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට කුමක් සඳහා ලැබුණද? මේ ධර්මයේ අවසාන ඉලක්කය මොකද්ද? අපි ඒ වගේම තේරුම් අරගෙන ඒ මතම අපේ ශාසනික ශ්‍රාවකත්වය පිහිටුවා ගන්නට ඕනි. ශාසනය තුල තමන් අවංක ශ්‍රාවකයෙක් වෙන්න නම් තමන් දැනගන්නට ඕනේ පින්වත්නි තමන් ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ සරණ ගියේ කියන එක. ඔබ හිතන්න සමහර වෙලාවට අපි පොඩි කාලේ පාසල් යනකොට අපිට සමහර විට හිතෙනවා මේක දැන් මේ අර යන්න ඕන නිසා යනවා වගේ යන ළමයි ඉන්නෝ. ඒ ළමයින්ට අදහසක් නැහැ ඇයි මම ඉගෙන ගන්න ඕනේ මොකටද මම? ඒ ගැන අවබෝධයක් නැති කෙනා පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ඉගෙන ගන්න තියෙන වෙලාව වෙනත් බාහිර දේවල් වලට යොදව ඒ අය ඒ පාසලෙන් ගත යුතු ප්‍රයෝජනය හරියට ගන්නේ නැතුව තමන්ට අධ්‍යාපන සකස් කරගත යුතු මනස අවශ්‍ය විදියට සකස් කරගන්නේ නැතුව පාසලෙන්
කවදාහරි දවසක ඉවත් වෙන ළමෙක් වෙනවා. එතකොට මේ ළමයට සමාජයේ තමන්ට වමනා පරිදි තමන්ට සුදුසු රැකියාවක් කරා යන්නට පින්වත්නි මේ ළමයට ඕන කරන අධ්‍යාපනික දැනුම නැතිකම නිසාම ඔහුට ඔහු යම් කිසි දවසක රටට බරක් වෙන පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔහු ඔහුටම බරක් වෙන විදිහට සමාජයේ ජීවත් වෙද්දී සෑහෙන දුක් විඳින්මින් කටයුතු කරන්නට පුළුවන්. කවුරු හරි ළමෙක් පාසලේදී කල්පනා කළොත් ඇයි මම පාසලට යන්නේ? මම පාසලට ගිහිල්ලා මේ ඉගෙන ගන්න මොකටද? ඉගෙන ගත්තම මොකද්ද මට ලැබෙන්නේ? මං ඒ ඉගෙනගෙන අනාගතේ මොනවද කළ යුත්තේ? එයා ඒ ඉලක්කේ තීරුම් අරගෙන කළොත් එයා පාසලට ඇවිල්ලා කාලය නිකන් අපතේ යවන්නේ නැතුව අනවශ්‍ය දේවල් වලට කාලය වෙන් කරන්නේ නැතුව ඉලක්කකින් ඒ අවශ්‍ය දේ සඳහාම කාලය වෙන් කරගන්නේ. එතකොට පින්වත්නි හැම දෙයක්ම එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලත් අපි බෞද්ධයෙක් විදිහට අද මේ කටයුතු කරද්දී අපි කළ යුත්තේ මොකද්ද කියන ඉලක්කය අද අපිට පේන බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා. ඒක සමහර විට භික්ෂුන් හැටියට අපිටත් ගිහියන් හැටියට ඔබටත් අමතක වුණාද කියලා හිතෙන බොහෝ දේවල් වර්තමානයේ සිදුවෙනවා පින්වත්නි. අන්නේ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය ආරක්ෂා කිරීම පිණිස සංවිධානගත වුණා. ඒ සංවිධානය තුල පවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඉලක්කය ඇති සංවිධානයක් වෙන්නට ඕනේ. ඔබ බෞද්ධ සංවිධානයක් වුණොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්න එකට සාකච්ඡා පවත්වන එහෙම නැත්නම් මොනවා හරි විදියකින් සද්ධර්මයේ කියා දෙන මණ්ඩපයක් හදනවා නම් ඒ මණ්ඩපය තුල ඔයත් එකට එකතු වෙලා කතා කරන ඒ ඔබේ ධර්ම සාකච්ඡාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න ඉලක්කයම තියෙන්නට ඕනේ. කොතනදී කොයි විදිහට මේ ශාසනය තුල යම්කිසි කටයුත්තක් හෝ කරනවා නම් මට කියන්න තියෙන පින්වත්නි ඒ හැම කටයුත්තකටම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න ඉලක්කය තියෙන්නට ඕනේ කියලා. දැන් ඔබට මේ කියවන්නේ මම ඉලක්කය ඉලක්කය කියලා. අපි බලමු තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු ඒ සැබෑම ඉලක්කය මොකක්ද කියන එක. ඔබට පින්වත්නි ඒ සඳහා මේ මොහොතේදී කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන විශේෂ සූත්‍රයක්. මේ සූත්‍රය මහා සාරෝපම සූත්‍රය. සාර කියලා කියන්නේ අපිට සිංහල භාෂාවේදී හුරු පුරුදු වචනයක් අරටුවට කියන නමක් පින්වත්නි. අරටුව කියලා අපි කතා කරන ගහක තියෙන ශක්තිමත්ම කොටස ප්‍රයෝජනයක් වැඩියෙන්ම ගන්න තියෙන කොටස මේ අරටුව අපි පාලි භාෂාවේදී සාර කියන වචنين කියනවා. එතකොට සාරෝපම අරටුව උපමා කරගත්තු සූත්‍රය මහා සාරෝපම කියලා කිව්වේ. මේ සූත්‍රයට පස්සේ සඳහන් වෙනවා තව සූත්‍රයක් චූල සාරෝපම සූත්‍රය කියලා. ඒක කුඩා දේශනය, මේක මහා දේශනය. පින්වත්නි මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ එක්තරා සිදු වූ සිදුවීමක් මුල් කරලා ඒකේ අර්ථකථනයක් කළා හා කියලා අපිට කියත හැකි. ඒ සිදුවීම අපි දන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නකොට උන්වහන්සේට බොහෝ සිදුවීම් බොහෝ අද්දකීම් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ නිසා සිදු වුණා. ඉතින් උන්වහන්සේ මේ දේවදත්ත භික්ෂුවගේ වෙනස් වීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තවදුරටත් එවැනි ගැටලුවලට මුහුණ පායි කියන කාරණාවම ඉලක්ක කරලා උන්වහන්සේ මේ දේවදත්තට ඇත්තටම මොකක්ද උනේ කියලා කිසිම භික්ෂුවකට සැකයක් ඇති නොවෙන්නට අපූර්ව දේශනාවක් කළා. ඒ දේශනේ තමයි මේ මහා සාරෝපම සූත්‍රය. එතකොට පින්වත්නි දේවදත්ත භික්ෂුවට මොකද්ද උනේ කියන එක ගැන මනාකොට තේරුම් ගන්න සුදුසු මේ මහා සාරෝපම සූත්‍රය අපි සියලු දෙනාටම ගොඩාක් උපකාර වෙයි. මොකද ඔය දේවදත්ත කියලා කියන්නේ ක විදිහකින් හිතලා බලනකොට පින්වත්නි ගිහි කාලේ මහාන වෙන්න එනකොට පුදුමාකාර ගතිගුණ තිබුණා.
අපි හැබැයි අහලා තියෙනවා පුංචි කාලෙත් සිද්ධාර්ථ කුමාරයන් එක්ක සෙල්ලම් කරනකොට ඇතිවෙච්ච යම් යම් ප්‍රශ්න ගැටලු හැබැයි මම මේ ඔබට කියන්න පින්වත්නි සමහර වෙලාවට ಗುಣ තිබුණ කෙනෙක් තුල ඒ ಗುಣ නැති වෙලා ගිහිල්ලා සමහර වෙලාවට උපතින්ම ಗುಣ වගේම අගුණත් තිබිලා මේ සියල් අතරේ අගුණම විතරක් මතුවලා එන චරිත ගත්තොත් අන්නේ චරිත අතර කෙනෙක් තමයි දේවදත්ත කියන්නේ. පෙර දේවදත්තකෙත් මුල් කාලේ අගුණ විතරක්ම නෙමෙයි තිබුණේ. ಗುಣ තිබුණා. මොකද බුදුරජාණන් වහන්සේ පුරිසින්ද්‍රිය ඥාන කියන සූත්‍රයේදී ඔය දේවදත්ත ස්වාමීන් වහන්සේ උදෙසාම කරපු තව එක දේශනාවක්. ඒ දේශනාවේදී තුන්වහන්සේ වදාලේ සාමාන්‍යයෙන් උපදින ඕනම කෙනෙක් තුළ හොඳ නරක කියන මේ දෙකම තියෙනවා. එතකොට මේ දෙකෙන් එකක් තමයි ඉස්මතු වෙලා කවදාහරි දවසක එයින්ම වැසෙන්නේ. එතකොට අපි දේවදත්ත මහාන වෙන්න එන කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් ඔබට මතක් කරන්න. ඔබ දන්න මේ දේවදත්ත කුමාරයා නිකන් තනියෙන් ආවේ නැහැ. ඒත් එක්ක තව කිම්බිල අනුරුද්ධ බගු ආදී බොහෝ ස්වාමීන් වහන්සේලා පිරිසක් එකට ඒ භික්ෂුන් බවට පත්වෙන්න කුමාරවරු ආව රාජකුමාරයෝ. මේ රාජකුමාරවරු රාජමාලිගාවෙන් පිටත් වෙලා පාරම වෙනස් වූ විදිහට ආභරණ ඉවත් කරලා එහෙම ආවේ නැහැ. කාටවත් සැක හිතෙන්නේ නැති විදිහට කැලෑ ප්‍රදේශයට ඇවිල්ලා එක්කගෙන ආව අමතරව තමන්ගේ සේවකෙක් ඒ සේවකයා මේ සියලු රාජකුමාරවරුන්ගේ කොණ්ඩේ කපන කර්ණවැමිය මෙයාගේ නම උපාලි. ඉතර පින්වත්නි උපාලිට කියනවා අර කැලේ ඇතුලේදී අපි යන්නේ වෙන ගමනක්. අපි කවදාක්වත් ගියේ නැති ගමනක් කිව්වා අපි සියලු දෙනා යන්නේ. දැන් මෙතන ඉන්නවා දේවදත්තා. එතකොට මතක් කරන උපාලි අපිට මහාන වෙන්න ඕනේ. අපිට සසර දුකින් මිදෙන්න ඕනේ. අපිට මේ කාමේ පොඩ්ඩක්වත් ඕනේ නැහැ. මගේ ළඟ දැන් මේ තියෙන ආභරණ ටික ඔබ අරගෙන යන්න කියලා සියලුම කුමාරවරු තමන්ගේ ළඟ තියෙච්ච ආභරණ පාලිගේ අතට දීලා කියනවා පාලි මේවා ගෙනහිල්ලා ඔබට ඕන එකක් කරගන්න ඔබ පණිවිඩයක් දෙන්න අපේ මාලිගාවලට අපි මේ වගේ ගමනක් ගියා කියලා. එතකොට ශාක්‍ය වංශික කුමාරවරු විදිහට මේ අය හැම කෙනෙක්ම විවිධ ප්‍රාන්ත රජ කරන්න හිටිය මහ රජවරු. එතකොට පින්වත්නි මේ රාජකුමාරවරු සියල්ල අත්හැරලා දාලා රන් රෙදි මුතුමැණික් ආදී ආභරණ ටික උපාලිට දෙනකොට උපාලි කල්පනා කළා මේ කුමාරවරු මට මේ දේවල් වලින් ඕන දෙයක් කරගන්නලු. ඒතර මම දැන් මේ දේවල් පාවිච්චි කරලා මගේ ජීවිතේ සැපේ පිණිස මට විශාල සම්පත් මෙතන තියෙනවා. හැබැයි මේ සම්පත් ටික වගේද මේ කුමාරවරු අතාරින සම්පත්. මේ කුමාරවරු මහා රාජ්‍ය පිටින් අතාරිනවා. මාලිගා පිටින් අතාරින මේ සියල්ල තේරලා මේගොල්ලෝ යන්නේ පැවිද්ද කියන එක හොයාගෙන නම් ඒ පැවිද්ද එතකොට ඒ තරමට වටිනවා නම් මට මොකටද මේ ටික කියලා පාලිත් කියනවා. අනේ කුමාරවරුනි මටත් මේවෙන් ඇති වැඩක් නැහැ මමත් එන්නම්කෝ මහාන වෙන්න යන්න. ඊටස ඔබේ කැමැත්තක් කියලා දැන් උපාලිවත් එක්කගෙන මේ කුමාරවරු සියලු දෙනාම යනවා පින්වත්නි. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ස්වාමිනී අපි හැමෝම මහාන වෙන්න කැමැත්තෙන් ආවේ කියලා කියද්දි එතෙන්දි පින්වත්නි අපූර්ව ප්‍රකාශයක් මේ රාජකුමාරවරු කරනවා. ඔබ බලන්න මේ දේවදත්තත් එතෙන්දි මේ ප්‍රකාශයට එකඟත්වයේ පළ කරලා කරන ප්‍රකාශයක්. මේ රාජකුමාරවරු කියන ස්වාමිනී අපි රාජමාලිගාවල මාන්නක්කාරකමට හැදිච්ච අය. අපි බොහෝ සේවකයෝ පරිහරණය කරපු අය. එනිසා අපිට මේ සමාජයේ මිනිස්සුන්ගෙන් අතරේ නොඑක් විදිහට වැඳුම් පිදුම් ලැබමින් කටයුතු කරමින් ගිහි කාලෙත් සිටින්න සත්කාර සම්මාන ලැබපු හින්දා පැවිදි වෙච්ච අය හැටියට නිහතමානීකම පුරුදු කරගන්න ඕනේ මාන්නය දුරු කරගන්න ඕනේ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට අපි වන්දනා කරලා ඉල්ලීමක් කරනවා මේ අපිත් එක්ක ආපු අපේ කොණ්ඩේ කපපු කොල්ලා මේ උපාලි මෙයව මහාන කරන්න අපේ කණ්ඩායමේ පළවෙනියට. උපාලිව මුලින් මහාන කරාට පස්සේ ස්වාමීනි රාජකුමාරවරු හැටියට අපේ මාන්නේ විඳගන්න අපිට ඒක හේතුවක් අපිව පස්සේ මහාන කරන්න. ඉතින් අපි කට්ටියම උපාලිට වඳිනවා. දැන් මේ බලන්න එතකොට නිහතමානීකම පුරුදු කරගන්න ඕන කමට මෙච්චර කාලයක් ජීවිතේ තමන්ගේ කොණ්ඩේ කපපු පුද්ගලයාට
තමන් වඳින්න කැමැත්තෙන් එයාට මුලින් මහානකම දෙන්න කියලා කියනවා. අනික පින්වත්නි මේ මහාන කරන කණ්ඩායමට පස්සේ එකතු වෙච්ච කෙනෙක් උපාලි කියලා කියන්නේ. එතන මෙයා මේ පස්සේ ආවේ එවනත මෙයා අපි කොණ්ඩේ කපපු කොල්ල එයාට වඳිනවා දකිද්දි සමාජයේ අනිත් මිනිස්සු මොනව හිතයිද? ඒ කිසි දෙයක් මේ කුමාරවරු එක්කෙනෙකුටවත් හිතුනේ නැහැ. අඩුතරමේ එතන හිටිය දේවදත්තටවත් හිතුනේ නැහැ. මම මේ කොණ්ඩේ කපන කොල්ලෙකුට වඳින්න කොහොමද මගේ හිත හදාගන්නේ? එතකොට අපේ අම්මලා තාත්තලා අපේ සමාජ කට්ටිය දකින්නකොට මොකක් හිතයිද කොණ්ඩේ කපපු කොල්ලෙකුට අපි වඳිනවා කියනකොට? ඒතර පින්වත්නි මොකද සමාජ සමහරලාට කතාවක් තියෙනනේ සිවුර තිබ්බට ඉතින් සිවුර ඇතුලේ තින්නේ සාමාන්‍ය නිකන් ගිහියෙක්නේ කියලා ඔය වචනයක් අපිට ඇහෙනවා කතා කරනවා. ඒතර පින්වත්නි ඒ වගේ ප්‍රකාශ අද මේ අවුරුදු 2000 ගානක් පැවතෙන ශාසනයක් තියෙද්දි පැවිද්ද කියන එක අවුරුදු 1000 ගානක් තිස්සේ සමාජය තුල නිතර දකින්න ලැබෙද්දි අදටත් එහෙම කතා කියනවා නම් ඔබ හිතන්න එදා මේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිද්ද කියන එක බුද්ධ ශාසනයක් කියන එක පටන් ගත්ත අලුත. එතකොට එහෙම පටන් ගත්ත අලුත අර වගේ සේවකයෙක්ට වඳින්න අවශ්‍ය විදියට එයාට මුලින් මහාන වෙන්න ඉඩ දෙන්න කියලා කියනකොට ඒක හිතා ගන්න බැරි නිහතමානිකමක්. එතන පුදුමාකාර අනතිමානිකමක් තියෙනවා. පින්වත්නි අපිට ඒකෙන් තේරෙනවා දේවදත්තත් එතකොට එදා ඒ මතයට එකඟ වුණා කියන්නේ. දේවදත්තත් ඒ මොහොතේදී පුදුම අනතිමානී ගුණයකින් අපික සියලු දෙනාම මොහොත වඳින විදියට අපේ මාන්නේ බිඳිමු කියන අදහසෙ හිටියන. එහෙම කරපු කෙනෙක් පින්වත්නි පස්සේ කාලෙක ඇයි මෙච්චර පිරිහුනේ? බුදුරජාණන් වහන්සේ අන්නේ කතාව හරිම අපූර්වට උපමා ගණනාවක් එක් පෙන්නන සූත්‍රයක් මේ මහා සාරෝපම සූත්‍රය. ඒ උපමා සියල්ලම අරටුවක් හොයාගෙන යන අය මුල් කරලා පෙන්නන උපමා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම වදාලා මේ දේවදත්තට මොකද උනේ කියන එක ගැන කියද්දි දේවදත්ත ගැන කිසිම සඳහනක් නැතුව මේ දේශනාව විශේෂත්වයකයි පොදුවේ භික්ෂුන් මුල් කරලා සමස්ත මේ බුදුසසුන තුල මහාන වෙන සියලුම ස්වාමීන් වහන්සේලා මේ දේශනාවේදී නියෝජනය කරන විදිහට මේ දේශනේ කරන්නේ. මේ බණ කියන මමත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන යම්කිසි භික්ෂුවකගේ ඒ මට්ටමක ඉන්නවා. මේ බණ අහන සියලුම ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ මට්ටම් ප්‍රමාණයක් පෙන්වන ඔය අතර කොතනක හරි ඉන්නවා. මේ බුදුසසුන යම්තා මහන වෙලා තියෙනවා නම් අතීතේ සහ වර්තමානයේ එහෙම නැත්නම් අනාගතේ මහන වෙන්න ඉන්නවා නම් ඒ සියලුම ස්වාමීන් වහන්සේලව එකට නියෝජනය කරන ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ දැන් ඉන්න හෝ ඉදිරියට ඉන්න හෝ මට්ටම තේරුම් ගන්න පුළුවන් අපූර්ව දේශනාවක් මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ මෙන්න මේ විදියටයි. මහණෙනි මේ ශාසනයට සමහරු ඇවිල්ලා මහාන වෙනවායි කිව්වා සසර දුකින් මිදෙන්න ඕනේ කියලා. සසර දුකින් මිදෙන්න ඕනේ කියලා නිවනම ඉලක්ක කරගන්න ඕනේ කියලා ඇවිල්ලා මහාන වෙනවා. දැන් අපි කියවනේ දේවදත්තල කිම්බිල බගුවා ආනන්ද ඔය සියලු ආපු ස්වාමීන් වහන්සේලා පින්වත්නි මෙතනදී පාලිට මුලින්ම මහාන වෙන්න ඉඩ දෙන්න කියන එක තුලම කියවනේ මොකද්ද අපිට මේ කෙලෙස් දුරු කරගන්න ඕනේ කියන එකනේ. ඒ කියන්නේ මාන්න ආදී කෙලෙස් දුරු කරලා දුකෙන් මිදෙන්න ඕනේ කියන ඉලක්කය. එතකොට එවැනි ඉලක්කයකින් තමයි දේවදත්තත් එහෙනම් මෙතෙන් ඉස්සෙල්ලාම එන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා දුකෙන් මිදෙන්න ඕනේ කියලා මහාන වෙලා ඊට පස්සේ මේ ශාසනය තුල ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා කියලා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නොඑක් විදිහට ලැබෙනකොට ඔන්න කල්පනා කරනවා කියලා. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආභියස ඒක හරි ප්‍රිය විදිහට ඒ සතුටින් පිළි අරගෙන ඒ මත තීරණ ගන්නවා ඒවාම සොයසොය යන්න. එතකොට තමන් අර ආපු අරමුණ අමතක වෙනවා. ආවේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා. ඒ ඉලක්කේ පැවිද්ද තුල නැති වෙලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාවට උපමාවක් හැටියට කියනොන කෙනෙක් කැලේට එනවා ගහක් ළඟට ගහක් හොය හොය එන්නේ ඒ මොකටද හොඳ අරටුවක් අරගෙන යන්න ඕනේ කියලා. ඇවිල්ලා අරටු තියෙන ගස් හොයාගෙන හොයාගෙන යනකොට හොඳ අරටුවක් තියෙන ගහක් හම්බ වෙනවා. හැබැයි මේ ගහ පෙරලලා ඉස්සෙල්ලාම මෙයා මේ ගහේ කොළාතු පාහිනවා.
කොලාතු ඔක්කොම කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි කොලාතු ටික අරගෙන මේකෙන් අසවල් වැඩේ කරන්න පුළුවන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා කොලාතු ටික ගැන අදහස් වෙනවා මේ කොලාතු වලින් මේව මේව කරන්න පුළුවන් කියලා ඒවත් තරම් gider යනවායි කිව්වා. ආපු අරමුණ අමතකයි. ඒ කියන්නේ ආවේ අරටුවක් ගෙන යන ගිනිච්ච කොලාතු. බුදුරජාණන් වහන්සේ අහනවා කවදාකවත්තර අරටුවෙන් කරන වැඩේ කොලාතු වලින් කරගන්න පුළුවන්ද කියලා. මේ ශාසනයට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන භික්ෂූන් විශාල පිරිසක් අන්නේ කොලාතු ගිනින භික්ෂු පුද්ගලයා වගේ අපත යන දෙයක් කරගෙන මේ ශාසනයෙන් බැහැර යනවායි කිව්වා. එතකොට අපි මේ පළවෙනි භික්ෂුව හැටියට හිතේ තියාගමු. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන සියලු භික්ෂූන් මේ මොහොතේ ඉස්සෙල්ලම සාකච්ඡා කරලා ඉමු. එයින් පස්සේ අපි මේ ගැන වැඩි දුරට සාකච්ඡා කරමු. මේ සියලු දෙනා එකට එකතු කරලා දැන් ඔන්න අපි පළවෙනි භික්ෂුව ගැන කිව්වා. නිවනම ඉලක්ක කරලා සංසාර දුකින් මිදෙන්නට ඕන කියන පරම චේතනාවෙන්ම මහාන වෙන්න වෙවිලා ඊට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන කෙනා හරියට මොනවාගේද අරටුවක් හොයාගෙන කැලේට ඇවිල්ලා හොඳ අරටුව තියෙන ගහක් හොයාගෙන ඒ ගහ කපල පෙරල ගත්තට පස්සේ ඒ ගහේ කොලාතු ටික අරගෙන ගියා වගේ. ඊට දෙවෙනි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තවත් භික්ෂුව මේ ශාසනයට එන්නේ සසර දුකින් මිදෙන්න කියලා. එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒවට අහු වෙන්නේ නැහැ. තමන්ගේ සීලය හොඳට ආරක්ෂා කරගන්න. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අභියස ඒවට මුලා වෙන්නේ නැතුව සීල සම්පත්තිය හොඳින් සකස් කරගත්ත මේ භික්ෂුව එතනින් එහාට ඉදිරියක් නැහැ. සීලෙන් එහාට කිසි දෙයක් නැති සීලය තුලම පමණක් හික්මෙමින් එයම පමණක් ප්‍රධාන කරගෙන කතා කර කර ඒ ගැනම හිත හිත ඒ වෙනුවෙන්ම මහන්සි වෙන භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උදලා ඒ භික්ෂුව හරියට මේ වගේ එක්තරා මිනිස්සෙක් අරටුවක් හොයාගෙන කැලේට එනවා. ආවට පස්සේ යාට හොඳ අරටුවක් තියෙන ගහක් හම්බ වෙනවා. මේ ගහේ පින්වත්නි පෙරලලා කොලාතු ඔක්කොම කපලා අයින් කරනවා. කොලාතු ටිකට අහුන්නේ අර පළවෙනි කෙනා වගේ. ඊට පස්සේ යා මේ ගහේ තියෙන පොත්ත ඉවත් කරනවා. පොතු ටික ඉවත් කරගත්තට පස්සේ ඔන්න දැන් ඔළුවට එනවා කල්පනාව මේ පොතු වලින් අර වැඩේ කරත හැකි මේ වැඩේ කරත හැකි. දැන් පොතු ටික ගැන අදහස ඇවිල්ලා පොතුත් තරම් gider යනවායි කිව්වා. පොතුත් තරම් කියන්නේ දැන් ඔබට මේ වචනේ මේ පාසල් පොත් එහෙම නෙවෙයි ගහේ පොතු. පොතු අරගෙන gider යනවා. එතකොට මෙතනදී ආපු අරමුණ අරටුව ගන්න එක දැන් ඒක අමතක වෙලා. පින්වත්නි පොතු අරගෙන gider ගිය මෙයාට කවදාකවත් අරටුවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා අහන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ දෙවනි භික්ෂුව කියන්නේ දෙවනි භික්ෂුව ලාභ සත්කාර වලට අහුනේ නැහැ. දුකෙන් මිදෙන්න කියලා මහාන වෙලා සීලය තුල නවතිනවා. ඊළඟට අපි බලමු තුන්වෙනි භික්ෂුව. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සසර දුකින් මිදීමම පරම ඉලක්ක කරලා ශාසනේ මහාන වෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුවෙන්නේ නැහැ. සීලයෙන් නවතින්නේ නැහැ. සමාධියක් තුල හික්මෙනෝ ධ්‍යාන වඩනෝ හොඳට භාවනා කරනෝ. එතකොට ඒ භික්ෂුව ඒ භාවනා කරමින් ධ්‍යාන දියුණු කරනකොට ඒ භාවනාවේ සමාධිය දැන් හරි ලොකු දෙයක් කරගන්නවා. සමාධියම තමයි දැන් මේ භික්ෂුවගේ ප්‍රධාන දේ වෙලා තියෙන්නේ. ඒ ගැනම කතා කර කර ඒ තුලම ඉන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාලා සමාධියෙන් එහාට හික්මෙන්න කිසි අදහසක් නැහැ. සමාධියෙන් නැවතිලා මේ භික්ෂුවත් අපරාධේ මග නවතිනවායි කිව්වා. මොනවාගේ ධාරියට කොලාතු ගන්නෙත් නැති පොතුවලට අහු වෙන්නෙත් නැති ඊට පස්සේ තියෙන ගහේ සිවියට රැවටෙන සිවිය හරයක් කරගන්න සිවිය වටිනවා කියලා හිතලා සිවියත් ගෙදර අරගෙන අර ගිහිල්ලා පින්වත්නි අරටුවෙන් ගත යුතු ප්‍රයෝජනේ ලැබෙන්නේ නැතුව සිවියෙන් පමණක් සෑහීමටපත් වෙන කෙනෙක් මේ කැලේට ඇවිල්ලා අරටුවක් හොයාගෙන ඇවිල්ලා අනේ මිනිස්සය දැන් ඒ හොයාගෙන ආපු අරටුව නෙමෙයි ගෙනියන්නේ. එතකොට අර සිවිය ගෙනියන්නේ. ඒ මිනිස්සයාට සිවියෙන් කවදාකවත් අර බලාපොරොත්තු වෙච්ච ප්‍රයෝජන ලබන්න බෑ. ඒ වගේ තමයි කිව්වා. එතකොට ඒ තුන්වෙනි භික්ෂුව. එතකොට තුන්වෙනි භික්ෂුව සමාධියෙන් පමණක් සෑහීමටපත් වෙන කෙනා. හතරවෙනි භික්ෂුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ආවේ නිවන ඉලක්ක කරගෙන.
लाभ सत्कार कीर्ति प्रशंसा किसी वक्त नेतु शीले हुंदिं पुरुदु करनो शील संपत्ति युक्त वेनो शीले चाहिमट पत्वेनित नेतु भावना करला समाधि पुरुदु करगानो समाधि चाहिमट पत्वेनित नेतु मे भिक्षुव ज्ञान दर्शन उपद्दगान इकेने समाधि दियुनु करला ज्ञान दर्शन के उपिंगवादिं प्राज्ञाव नेमे मेतेंदि ओयत्तो प्राज्ञावै ज्ञानयै कियन एक गैन एक समान एक देयक् कियला हितन्नट एपा मेके लुकु वेन शक्ति एनो मेतनदि प्राज्ञाव नेमे बुदुरजानन वहन्से वदाले ज्ञान दर्शने कियला कियनकोट एतेंदि अपिट कथा करन्न गोडाक् ज्ञान तियेनो प्राज्ञावट अदाल ज्ञानत् तियेनो विशेषयेन यथाभूत ज्ञान मे वगे प्राज्ञावेन युक्त ज्ञान तियेनो හැබැයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දාලා එහෙම ඥාන නෙමෙයි. ඔය 이르දි විද ඥාන, අනුංගිහි කියවන පරචිත්ත විඥාන ඥාන, එහෙම නැත්නම් තමන්ගේ ළඟ තියෙන දේවල් වගේම දුර තියෙන දේවලුත් බලන්න පුළුවන්. දිබ්බ චක්කු ඥාන, දුර තියෙන ශබ්ද අහන්න පුළුවන් දිබ්බ සෝත ඥාන, මෙන්න මේ වගේ ඥාන උපද්ද ගන්නවා. එතකොට භාවනාව තුල ලැබෙන එක්තරා ප්‍රතිඵල ටිකක් මේ ඥාන සමාධියෙන් එහාට යනකොට ඒ ඥාන ටික ලැබිලා එතනින් සෑහීමටපත් වෙනවා එතනින් එහාට මේ මාර්ගයේ තව කලයුතු දෙයක් තියෙනවා කියලා මේ භික්ෂුවට අමතක වෙනවා මේ භික්ෂුව අර ඥානත් එක්ක දැන් තමන්ගේ ජීවිතේ එයම හරය කරගෙන ඉන්න එක බුදුරජාණන් වහන්සේ වදාලා හරියට මේ වගේ අරටුවක් වාගෙන කැලේට ආපු මිනිස්සෙකුට හොඳ ගහක් හම්බෙලා දැන් මේ මිනිස්සයා මේ ගහේ කොලාතු ටික කපලා අයින් කරන එකට අහු වෙන්නේ නැහැ පොතුටිකත් සුද්ධ කරන පොතුවලට අහු වෙන්නේත් නැහැ. සිවිය ඊට පස්සේ සුද්ධ කරලා සිවියට අහු වෙන්නේත් නැහැ. ඊළඟට හම්බෙනව පින්වත්නි මේ ගහේ එළය අරටුව වට කරගත්තු එළය මේ මිනිස්සයා එළය සුද්ධ කරනවා. මොකද අරටුව වෙනුවෙන් ආපු කෙනා එළය සුද්ධ කරමින් යනකොට එළය ගැන ආස හිතිලා එළයත් අරගෙන යනවා. එතකොට මෙයා එතනින් නවතිනවා. පින්වත්නි යාට අරටුව එතනදිත් අහිමි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඥාන දර්ශනයෙන් සෑහිමට පත් වෙන භික්ෂුව හරියට සමානයි එලෙන් එලේ පමනක් කරගෙන ගෙදර ගිය කෙනා වගේ කියලා. එතකොට ඒ භික්ෂුවට අරටුවෙන් ලැබිය යුතු තරමේම ප්‍රතිඵලයක් එලෙන් ලැබෙන්නේ නැහැ. ඒ ඥාන දර්ශනයෙන් ලැබෙන්නේ නැහැ කියන්නේ. දැන් අපි කී නමක් ගැන කතා කළාද? ඔබ හොඳට බලන්න लाभ सत्कार कीर्ति प्रशंसा वलिन सैहिमट पत्तिन भिक्षुव हरियट कोलातु अरंग गेदर गिय मनुष्य वगे ईट पासे सीलेन सैहिमट पत्तिन भिक्षुव पोतु अरगिन गेदर गिय मनुष्य वगे समाधीन सैहिमट पत्तिन भिक्षुव सिविय अरगिन गेदर गिय केना वगे ज्ञान दर्शनीन सैहिमट पत्तिन भिक्षुव एले अरगिन गेदर गिय केना वगे हतर दिने गिन कथा कला पस्वेनी भिक्षुव बुदुरजानन वहन्से वदाला आवे ससर दुखी मिदेन नौने कियला महान उने महान वेला लाभ सत्कार लेबेनो एवाट हसुएन्ने ने सीले होंदिं आरक्षा करनो एवें सहिमट पत्वेन नितने समाधि होंदिं पुरुदु करनो एवें सहिमट पत्वेन नितने एवागेम समाधि यहाट गीला ज्ञान दर्शन पवा लेबेनो एवत हरय करगेन एवातुल नवतेन्ने ने प्राज्ञावम दियुनु करनो ए प्राज्ञावट अवश्य करन उत्तम प्रज्ञाव दिवन कर लभ्यु चेतो विमुक्ति एक अकुप्पा चेतो विमुक्ति ये अकुप्पा चेतो विमुक्ति इलाक्य करगिन एम अवसान करगिन मे सासने वेडियुत अवसान तेनकियल तेरुंग अरगिन एम लागन अकुप्पा की पिंगवात्नि सिलवेन्नि नेति विनस्वेन्नि नेति चेतो विमुक्ति सिते एतिवेन केलेसुंगे निदहस्वीम ए निवन अमामहा निवन दुखें मिदीम मिन्न मे उतुम अरहत्ते में इलाक करगेन पश्चिनी भिक्षुव महारहतन हसी नम बोट पत्तेन इतकोट ए स्वामी हसी हरियट उपमा कला अरटुवा गन्नाप मनुष्य कोलातुवलिंगवत पोतुवलिंगवत सिवियेंगवत एलेंगवत सहिमट पत्नोवी अरटुवम अरगिन गेदरगिय केना वगे कियला इतकोट देन मे भिक्षुव मे शासनेट एविल्ला නවතින තැන් සහ ඒ නැවතිලා ඒ භික්ෂුවට වෙන පාඩුව ඒ භික්ෂුව යා යුතු තැනගෙන මනාකොට පෙන්වපු දේශනාවක්
පින්වත්නි ඒ දේශනේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඉතිකෝ බික්කවේ නයිදම් බ්‍රහ්මචරියන් ලාභ සක්කාර සිලෝකානි සංසං මේ බුද්ධ ශාසනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ආනිසංස කරලා නැහැ ඒක මේ ශාසනයේ තියෙන ලැබිය යුතු ප්‍රධානම ආනිසංස වෙලා නැහැ න සීල සම්පදා ආනිසංසං මේ ශාසනයේ සීලය ප්‍රධාන ආනිසංස වෙලත් නැහැ න සමාධි සම්පදා ආනිසංසං මේ ශාසනයේ සමාධිය උපද්ද ගන්න එක මේ ලොකුම ආනිසංස වෙලා නැහැ න ඥාන දර්ශන ආනිසංසං ඥාන දර්ශන උපද්ද ගන්න එකත් මේ ශාසනයේ ප්‍රධාන ආනිසංස වෙලා නැහැ යාවකෝ අයම් බික්කවේ අකුප්පා චේතෝ විමුක්ති මේ සිතේ ඇති කරගත යුතු කෙලෙසුන්ගේ මිදුණු නොවෙනස්වන චේතෝ විමුක්තියක් ඇතනම් ඒත දත්ත මිදං බික්කවේ බ්‍රහ්මචරියන් අන්න ඒක තමයි අරුත ප්‍රධානම අර්ථේ ඒතං සාරං ඒක තමයි මේ ශාසනයේ තියෙන ප්‍රධානම අරටුව ඒක තමයි ඒතම් පරිෝසානන්ති අවසානි මේ ශාසනයේ තියෙන එතකොට පින්වත්නි ඔබට මේ දේශනාව ඇසුරු කරනකොට ඔබ බලන්න දැන් දේශනේ කරන්න මූලික වෙච්ච භික්ෂුවක් ඉන්නවනේ අපි ඉස්සෙල්ලා ඒ භික්ෂුවගෙන් පටන් ගමු ඒ භික්ෂුව දේවදත්ත හාමුදුරුවෝ එතකොට දේවදත්ත හාමුදුරන්ට වෙච්ච දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි සංඝයාට කිව්වේ ඔබ බලන්න දේවදත්ත හාමුදුරුවෝ ආවේ කොලා අරටුව ගෙනියන අදහසින් දේවදත්ත හාමුදුරන්ට කොලාතු ටික හම්බුණා කොලාතු ටික අත්තරිය මුලින්ම මම මේ කියන්නේ ඊට පස්සේ සීලය පුරුදු කළා සීලෙත් අත්තරිය කියන්නේ සමාධිය පුරුදු කළා ඥාන දර්ශනත් උපද්ද ගත්තා උන්වහන්සේට 이르දි ප්‍රාතිහාර්ය ලැබුණා ඒ කියන්නේ 이르දි ඥාන උපද්ද ගත්තා හැබැයි ඒ අරටුවේ නැවතුනේ ඒ කියන්නේ අරටුව ගන්න බැරුව එළිය දක්වාම ඇවිල්ලා අරටුව ළඟදී නැවතුණා වගේ වැඩක් දේවදත්තට උනේ මොකද ඔලාතුත් ලැබුණා පොතුත් ලැබුණා සිවියත් ලැබුණා එළියත් ලැබුණා එතනින් එහාට අරටුව විතරයි ගන්න තිබ්බේ දේවදත්තට අරටුව නැති වුණා දැන් ඔබ සහ මම මේ දේශනේ ශ්‍රවණය කරන ඔබත් දේශනා කරන මමත් අපි ගන්නකොට දේවදත්ත හාමුදුරුවෝ ගිය දුරවත් මේ ශාසනය අපි ගිහිල්ලා තියනවාද අපි ඒක ටිකක් හිතමු දේවදත්ත හාමුදුරුවෝ දී 이르දි ප්‍රාතිහාර්ය ලබා ගත්ත කියලා කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය පින්වත්නි මේ කාට හරි නිකන් ඔය කීයක් හරි දීලා ගන්නවා වගේ ඔය කප්පන් දීලා එක එක දේවල් දීලා පගා දීලා ඒ වගේ ගන්නවා වගේ ගන්න පුළුවන් එකක් නෙමෙයි 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අපිට සමහර අය ඔය සතුටු කරලා ගන්න පුළුවන් එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි 이르දි ප්‍රාතිහාර්ය කියන්නේ දැන් ඔය සමහරලාට නම්බුඩාම ආචාර්ය පට්ටම් ඔය වගේ දේවල් කවුරු හරි කෙනෙක් සතුටු කරලා හරි ගන්න පුළුවන් හැබැයි මේක එහෙම බෑ පින්වත්නි එතකොට 이르දි ප්‍රාතිහාර්ය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සමාධිය හොඳට තියෙන්න ඕනේ සමාධිය ලැබෙන්න නම් සීලය හොඳට තියෙන්න ඕනේ එතකොට දේවදත්ත හාමුදුරුවන්ට 이르දි ලැබුණා කියන්නේ දේවදත්ත හාමුදුරුව හොඳට සමාධිය පුරුදු කළා සමාධිය ලැබුණා කියන්නේ දේවදත්ත හාමුදුරුව හොඳට සීලය පුරුදු කළා එතකොට ඔබ මම දේවදත්ත හාමුදුරුවෝ ගිය දුරවත් මේ බුද්ධ ශාසනය ගිහිල්ලා තියෙනවද ඔබ පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ සීලය හොඳට පුරුදු කළා කියන ඔබ සීලය හොඳට පුරුදු කරගන්නවද ඔබ සමාධිය ලබා ගත්තද දේවදත්ත හාමුදුරුවන්ට නම් සමාධියත් ලැබුණා ඔබ ඥාන දර්ශන උපද්ද ගත්තද ඔබ සහ මම දේවදත්ත හාමුදුරුවෝ තරමටවත් දුර ගිහිල්ලා 이르දි ප්‍රාත්‍යහාරය ආදී ඥානවත් තාම ලබාගෙන තියෙනවද අපි හැමෝම කොතනද දැන් ඉන්නේ අපි සියලු දෙනා ඉන්න තැන හොඳට විමසලා බලනකොට අපිට පේනවා පින්වත්නි සබ් බොහෝ දෙනෙක් ඉන්නේ මේ පළවෙනි අර කොලාතු ගොඩේ හිර වෙලා ඊට පස්සේ උන තව පිරිසක් පොතු ටික කියලා කියපු සීලය තුල හිර වෙලා කලාතුරකින් මේ යුගේ සමාධියත් ලබාගෙන ඒ තුල හිර වෙච්ච අය ඉන්නු හැබැයි එතනින් එහාට යන්න කී දෙනෙකුටද මේ ලෝකේ කෝටි 700 ගානක් ඉන්නු මේ කෝටි 700 ගානෙන් කී දෙනෙකුටද අරටුව කරා දැනට යන්න ලැබිලා තියෙන්නේ මේ ගැන හිතනකොට පින්වත්නි හිතට හරි පුදුම සංවේගයක් එන්නේ ඉතර බෞද්ධයෝ බෞද්ධයෝ කියලා කතා කරන අපි බහුතරයක් දෙනා මේ බුද්ධ ශාසනය නැමැති අරටුවක් තියෙන මහා වෘක්ෂයක් ලැබිලා
අපි හැමෝම කියලා කියන්න බෑ අපි බහුතරයක් දෙනා කියලා කිව්වොත් හරි පින්වත්නි අපි බොහෝ දෙනෙක් මේ බුද්ධ ශාසනය නැමැති මහා වෘක්ෂේ අර කොලාතු ටික එකතු කර කර ඉන්නවා කොලාතු කියලා කිව්වොත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේක පැවිද්දට විතරක් අදාළ දෙයක් නෙමෙයි මේක ගිහි ඔබටත් අදාළයි ගොඩාක් බෞද්ධයන්ට සමහර වෙලාවට මේ යුගේ බුද්ධ ශාසනයෙන් ලබා ගන්න ප්‍රයෝජන මොනවද අපි හොඳට හිතුවොත් එහෙම බෝධි පූජාවක් තියලා ආශිර්වාදයක් හොයන එතකොට ලෙඩක් දුකක් කරදරයක් ආවට පස්සේ පිරිට් ටිකක් කියලා ආශිර්වාදයක් ලබා ගන්න ලෙඩ හොඳ කර ගන්න අමනුෂ්‍යෙක් ඇඟට වැහුණාට පස්සේ පිරිට් ටිකක් කියලා අමනුෂ්‍ය ඈත් කර ගන්න ගෙදරට සෙත් සාන්තිය හදා ගන්න රස්සාවෙන් ඉහෙලට යන්න මේ වගේ විභාගෙන් සමත් වෙන්න මේක එක දේවල් වලට ආශිර්වාද ලබා ගනිමින් ඔබ පින්වත්නි මේ බුදුසසුනේ ප්‍රයෝජන ලබනෝ ඒව නෑ කියනෝ නෙමෙයි ඒව ලබනෝ ඒ ලබනවා කියන්නේ ඒ තමයි කොලාතු එතකොට ගහක කොලාතුත් තියෙනවා අනිවාර්යයෙන්ම පින්වත්නි අරටුවක් සඳහා ගහ ඉවත් කරගත්ත කෙනා ඒ ගහේ කොලාතු වලට අත තියන්න ඕනේ කොලාතු වලට අත නොතියා කවදාක්වත් අරටුව කරා යන්න බෑ පොතු වලට අත තියන්නත් ඕනේ සිවියට එලේටත් අත තියන්න ඕනේ ඒ ටික ඔක්කොම ඉවත් කරපු තැන තමයි අරටුව මතුවෙන්නේ අපි ඔක්කොම දැන් මේ කොලාතු ටික අතක ගා ඉන්නවා අපිට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඔබ මේ සෙත් සාන්ති ආශිර්වාද ඊ බෝධි පූජා මේවා පමණක් මං කියන්නේ ඒවා වැරදි කියන එක හිම මොකවත් නෙමෙයි ඒවා පමණක් ඔබ පිළිගනිමින් ඔබ ඒවා තුල පමණක් කටයුතු කරනවා නම් ඔබ පින්වත්නි මේ මහා අරටුවක් ඇති රුක්ෂේ කොලාතු විතරක් එකතු කරගත්තු පිරිසක් පැවිද්ද හැටියට අපිත් එහෙමයි අපි සියලු දෙනාම සමහර වෙලාවට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් එක්ක මේවැ හිර වෙලා ඒවා තුල පමණක් ඇලී ගලී කටයුතු කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ අර පටන් ගන්න තැනින්ම නවතින පිරිසක් වෙලා අපි සියලු දෙනාම දැන් අපිට මහානනකට තියෙන සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය මේ සියලු දුකින් මිදෙන්න නිවන සාක්ෂාත් කරන්න තමයි ඔය කසාවත මට ලබා දීලා මාව මහාන කරන්න ස්වාමීනි කියලා ඉල්ලුවේ ඒ කසාවත මහා සංඝයාට දීලා දුන්න කසාවත දැන් මට පොරවල මාව මහාන කරන්න කියලා ඉල්ලුවේ එතකොට සියලු දුකින් මිදෙන්න කියලා කියපු අපිට පින්වත්නි ඒ සඳහා පෙන්වදලා දුන්න මග අපි ලාභ සත්කාර හින්දා අත්හැර ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර සංයුක්තිය කියලා සංයුක්තියක විශාල කරුණ රාශියක් එක පෙන්නනවා මොකද මේ ලාභ සත්කාර කියලා කියන දේ ශාසනය තුල අපිව පිරිහෙන්නට හේතු වෙන ප්‍රධානම බරපතලම දෙයක් ඒ බරපතලකම කොච්චරද කියලා කියනවා නම් ඔබ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ අම්මා වෙනුවෙන්වත් බොරු කියන්නේ නැති හාමුදුරු කෙනෙක් ලාභ සත්කාර ලබන්න බොරු කියන්න පුළුවන් කියනවා මේ බුදුරජාණන් වහන්සේ වදාලේ උන්වහන්සේ වන්න දැන් ඒක මේ විදිහට කියනවා බොරු පිරිසක් තමන්ව අල්ල ගන්න මේ කැලේ වඩින හාමුදුරුවන් ඊට පස්සේ හොරු කතා වෙනවා මේ හාමුදුරුවන්ගේ ගණ්ඩ දෙයක් නැ මේ හාමුදුරුවෝ අතෑරලා දාමු මුමියා හාමුදුරුවන්ගේ මොනව ගන්නද මේ හාමුදුරුවෝ අල්ලගත්ත කියලා වැඩක් නැ ඇති දෙයක් නැ ඔය හාමුදුරුව ළඟ යන්න දෙන්න ඕනේ කියලා හොරු කියනවා ඊට පස්සේ තවත් හොරු පිරිසක් කියනවා නෑ නෑ මේ හාමුදුරුවෝ ගියාට පස්සේ ඊට පස්සේ ගමේ මිනිස්සුන්ට කියයි අපි මෙතන ඉන්නවා කියලා එතකොට තවත් එතන හොරෙක් කියනවා එහෙනම් අපි මේ භික්ෂුවගෙන් පොරොන්දුවක් ගමු සාමාන්‍යයෙන් භික්ෂුවන් බොරු කියන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා අර හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ බොරු කියන්නේ නැද්ද නෑ මම බොරු කියන කෙනෙක් නෙමෙයි කිව්වා එහෙනම් ඔබ වහන්සේ අපිට පොරොන්දු වෙන්න ඕනේ අපි මේ කැලේ ඉන්නවා කියලා කිසි කෙනෙකුට ඔබ වහන්සේ කියන්න එපා හොඳමයි කියලා පොරොන්දු වෙලා හාමුදුරුව වඩිනවා හාමුදුරුව වඩිනකොට හාමුදුරුවන්ගේ අම්මා එනවා කැලේ පැත්තට බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දුවක් වෙච්ච හින්දා අම්මගේ ජීවිතේ වෙනුවෙන්වත් හාමුදුරුව බොරු කියන්නේ නැතුව අම්මට කිව්වේ නැහැ හොරු ඉන්න බව හාමුදුරුව හැමම වඩිනවා අම්මත් එක්ක කතා බහ කරලා අම්මා කැලේ පැත්තට යනවා
इतर इतने अम्मा के जीवित बोरुआ किया ने नया किया ला सत्यवादी वही टी मेहा मुद्रो बुद्रजान नहा चौदह ला पस्से काले का लाभ सत्कार कीर्ति प्रशंसा विनुएं बोरु किया नो दक्षिण आई किया नो मेवी दिए टा मे बोरुआ किया ने का महापुद्धम बरपतल देख कहती टा इतने अरे अम्मा के जीवित विनुएं हरी पुंची देख कुना पिंगवात नहीं लाभ सत्कार आवियस है ऐनी सा बुद्रा जानन हाँ से अदाल में लाभ सत्कार कीरित प्रशंसा किए ने का केने कुटर लेबेनो आके लगिया ने एक ना विनाश वेन हेतु वेनो एको नहाँ से उपमा वक्के टेट पे ना नो केल गहा कटर केल कनक केनो आगे केनो केल कनक पन्ना किया ने केल गहा कटर ये केल गहे आवश्य वराई दे ये केल गहा खपनो पिंगवात ने मेवा गे බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුවක් කියන්නේ මේ ශාසනය තුල ලාභ සත්කාර අනිවාර්යයෙන්ම ලබන කෙනෙක් වැඳුම් පිදුම් අනිවාර්යෙන් ලබන කෙනෙක් සත්කාර සම්මාන අනිවාර්යෙන් ලබන කෙනෙක් තමාරට මේ දේශනේ අහන අය අතරේ පුණ්‍යවන්ත දරුවෝ පුණ්‍යවන්ත බොහෝ උදවිය ඉන්න මහණ වෙන අදහස හිතේ තියෙන ඔබ හැබැයි හොඳට මතක තියාගන්න පින්වත්නි අපිට මහණ වෙච්ච දවසේ ඉඳලා සත්කාර සම්මාන මොකද අපි ගිහිව ඉන්නකොට අපිට වැඳපු නැති දහස් සංඛ්‍යාත පිරිසක් දැන් වඳින්න ඉන්නවා. එතනම ගිහිව ලැබිච්ච නැති සත්කාර දැන් මෙතෙන්ට ආවම ලැබෙනවා. ගිහි කාලේ අපිට මොන හරි දෙයක් කන්න බොන්න කවුරු හරි පරිත්‍යාග කරනකොට අපිට ඒවා දීලා වැඳෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතෙන්ට ආවට පස්සේ ඒවා දීලා වඳිනවා පස්සෙන් එනවා. ඇවිල්ලා බලෙන් දෙනවා. එතකොට ගිහි කාලේ අපි බලෙන් ගිහිල්ලා ගත්තදී මෙතෙන්ට ආවට පස්සේ අපිට බලෙන් ඇවිල්ලා දෙන විදියට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරෙන්නේ. එතකොට මෙතෙන්දි පින්වත්නි අපි දකින්න සමහර වෙලාවට මේ ධර්මයේ කියා දෙමින් යන ස්වාමීන් වහන්සේලා අතරින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හසු වෙලා ඇතැම් වෙලාවට දැන් ධර්ම දේශනාවකට වැඩම කරනකොට පිව වඩම්වා ගන්නට අපිට කතා කරන ඇතැම් දේශන සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙන පින්නතුන් අපිට කතා කරලා මේ ඉදහිට වෙන දෙයක් මම මේ කියන්නේ අපෙන් අහන එකපාරටම ස්වාමිනාංශ අපේ පලාතට වහන්සේ වඩම්ම ගන්න ඕනේ බණකට මේ කීයක් වගේ ගන්නවද දන්නේ නැ කියන වචනේ මේ වචනේ ඇහෙනකොට මට hina යනවා අපි ගායකයෝද අපි නළු නිළියෝද අපි එහෙම කීයක් ගන්නවද කියලා අපිට නියම වෙච්ච ගණන් හිලව හදාගන්න පින්වත්නි ඔබ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයක නම් උන්වහන්සේව ඔබේ ගමට වඩම්මව ගන්නට ඕනේ වුණා නම් ඔබ උන්වහන්සේගෙන් අහනවද කීයක් ගන්නවද කියලා මේ අහන කතාවේ මෙහෙම දෙයක් තියෙනවා අපිට වර්තමානයේ සීමිත ස්වාමීන් වහන්සේලා පිරිසකට තාමත්ම ක්‍රියාකාරී වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ධර්මයේ කියා දෙන්න උන්වහන්සේලා ඒ තුල යම් කිසි ප්‍රමාදී වෙලා උන්වහන්සේලාගේ කටයුතු යම් මට්ටමකට ඈත් කරගනිමින් ඔබ වෙනුවෙන් බහුල විදිහට ධර්ම ප්‍රචාරයක කැප වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාට පයින් වැඩම කරමින් හෝ වස්ත්‍රතවල වැඩම කරමින් හෝ දේශන කරන්නට බැරි කාර්ය බහුලකමක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලා සමහර විට අද එක පළාතක හිට තව පළාතක විවිධ පළාත්වල වඩිද්දී උන්වහන්සේලාට පුද්ගලික වාහනයක් තියෙනවා. හැබැයි එහෙම තිබුණ වාහනයට උන්වහන්සේලාට ඒ වාහනේ නඩත්තු වියදම් රියදුරන් ගෙවියදම් ඊට පස්සේ පෙට්‍රල් හෝ ඩීසල් හෝ යා අදාළ ඉන්ධන වියදම් මේ දේවල් පියවෙන්න වෙයි හැබැයි පින්වත්නි ඒවා වෙනුවෙන් ඔය ඇත්ත ඒක ගමනේ පහසුව සඳහා පරිස්කාරයක් හැටියට හිතලා පූජා කරනවා මිසක් ඒක ස්වාමින්වහන්සේලාට ගණන් හිලව් හදාගන්න තත්වෙට ඔබපත් කරන්නට එපා එතකොට ස්වාමින්වහන්සේලාට සිද්ධ වෙනවා නියමිත ගණන් හදාගෙන අන්න එතකොට තමයි චෝදනා යන්නේ අර හාමුදුරු වඩම්මන්න මෙච්චරක් ගන්න. ඒ හාමුදුරුවන්ගේ ගාන මෙච්චරයි අර හාමුදුරුවන්ගේ ගාන මෙච්චරයි. හැබැයි මා හිතනවා වර්තමානයේ එහෙම නැති බොහෝ පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තමාලාට මේ අපිට පවා ඒ වගේ චෝදනා අහන්න ලැබෙන හින්දා මං කියන්නේ. උත්තර ප්‍රදේශයක අපිව බණකට වඩම්මන්න ඒ ප්‍රදේශයේ පිරිස තීරණය කරද්දී ඒ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු ගෞතම හඳුරු වඩන්න මන් ගෞතම හඳුරු 30000ක් ගන්නවා කියලා. දැන් මේ කවදාකවත් මං හිතලත් නැති දෙයක්. මම ජීවිතේ මෙතෙක් කල් කරලා තියෙන ධර්ම දේශනාවල ඒ දේශන සංවිධානය කරපු ඇත්තෝ
මේ දේශනේ අහන බව අපි දන්නවනේ කොහේ හරි ඕනතරම් සංවිධායකයෝ ඒ ඇත්තන්ට ඕන වෙලාවක සිහිපත් වෙවි මා මේ කියන දේ අපි කිසිම දවසක කිසිම දේශනාවක මෙන්න මේ මුදල කියලා අපි ගණනයක් වශයෙන් මුදලක් කියලා නැහැ. ඒතර එහෙම තේදිත් අපිට අර වගේ චෝදනා අහන ලැබෙනවා. සමහර විට මේව පිටුපස්සේ මෙහෙම දේවල් වෙනවා ඇති. දේශනයක් සංවිධානය කරද්දී ඇත්තන්ට බොහෝ වියදම් යනවා. හාමුදුරු වඩම්මන්නට ගිය වියදම් වලට අමතරව සමහර විට හාමුදුරුවන්ව වඩම්මන්න ප්‍රචාරක වියදම් බැනර් ගහලා නොයෙකුත් දේවල් කරලා ශබ්ද විකාශන ගෙනල්ලා ඔය ආදී බොහෝ කටයුතු වලට මල් සරසලා එක එක දේවල් වලට ඉතින් මේ සියලු වේදන් ටික සමහරට එකතු කරගෙන ඉන්න කෙනා ඒ සංවිධායක මහත්තයාගෙන් අවුරුරි කෙනෙක් ඇහුවොත් එහෙම හාමුදුරු වඩම්මපු මේ වැඩසටහන හරි අපුරට කිරුණ ඉතින් කීයක් විතර මේකට ගියාද ඉතින් අර මහත්තයා අර ඔක්කොම බැනර් ගහපුවයි සියලුම දේවල් ලයිට් දාපුවයි ඔක්කොගෙම වේදම එකතු කරලා ඔන්න ගානක් කිව්වොත් එහෙම 60000ක් ගියා කියලා වගේ ගානක් කිව්වම මේ අහන කෙනා හිතුවා තා හාමුදුරු 60000ක් අරගෙන එතකොට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේලා අතරේ සමහර වෙලාවට අපි දැක්කා ඇතැම් විට ගණන් හිලව් ඇතුව ඔයගේ ලොකු ලොකු මුදල් ගැන කියලා ඇතැම් ආකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් එක්ක ගොඩ නැගුණු හාමුදුරු හැබැයි සමස්ත සියලුම දේශකයන් වහන්සේලා ඔබ ඒ මට්ටමේ මනින්නට එපා. ඒතර භික්ෂුවක් හැටියට මේ ධර්ම ප්‍රචාරක ගමනේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේ අපිට මහා කටු වගේ හරිම කටුක විදියට අපේ ජීවිත මේ දහමින් ඈත් කරන්නට පුළුවන් තරම් උත්සාහ ගනිද්දී මේ දේශකිය වෙච්ච අපිත් බොහොම අමාරුවෙන් තමයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන කොලාතු වලින් බේරෙන්නට උත්සාහ කරන්නේ. ඒතර මේව තනිකර කොලාතු විතරයි. කොලාතු කියන්නේ බලන්න ඔබ හොඳට හිතලා ගහක කොලාතු සමහරට බෙහෙත් වලට ගන්න පුළුවන් කියයි. හැබැයි කවදා හරි දවසක වේලිලා යනවා. අරටුව කියන එක ශක්තිමත්දයක්. අරටුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් කවදාකවත් කොලාතු වලින් කරන්න බෑ. ඒ වගේම තමයි පින්වත්නි මේ ලාභ සත්කාර වලට අහු වෙන්නේ නැතුව සීලයක් රකින්න භික්ෂුව සීලෙන් නැවතුණත් ඔබ සමහර වෙලාවට මේ ශාසනෙ මහ හරය වගේ සීල් රකින්න කෙනා මම ඉතින් දැන් හරි සිල්වත් කෙනානේ කියලා සීල ගැන හිත හිතා ඒක ලොකු කරගෙන ඉන්න අය අපිට එහෙමත් හම්බෙනවා. සමහර වෙලාවට ඒකෙදි අපි තීරණේ ගත යුතුයි. පොත්තු කියලා කියන්නේත් මහා ලොකු දෙයක් නෙමෙයි අරටුවත් එක්ක බලනකොට. හැබැයි ඉතින් පොත්තටවත් එන්න බැරි අය ඉන්නවා. ඒ කියන්නේ සීල රැක ගන්නවත් බැරි අය ඉන්නවා. සමහර වෙලාවට භික්ෂූන්ගේ සීල ගැන හොයනවා තමන්ගේ සීල රැක ගන්න බැරි ගිහියෝ. ඒ කියන්නේ හාමුදුරුවරු පොත්තු තාම අරගෙන නැහැ නේ කිය කිය හොයන්න හදන ගිහියෝ ඒ ගිහියාගේ පොත් අරගෙන නැහැ. ඒක තම තමන්ගේ අරටුව තම තමන් එකතු කර ගන්නට ඕනේ කියන අදහස තුල ඔබ බලන්න අපි ඉන්නේ කොලාතු තුල නම් දැන් අපි ආයතුයි පොතු දිහාට පොත්ෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව ඊළඟට අපි ආයතුයි සිවිය දිහාට සිවියෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව අපි ඊළඟට ආයතුයි එළේ දිහාට එළේ නවතින්නෙත් නැතුව අපි අරටුව කරාම යන්නට ඕනේ. ඒ නිසා පින්වත්නි ඔබ සීලයක තාම හික්මන්නේ නැත්තම් සීලයක හික්මන්න බලන්න. ගොඩාක් වෙලාවට මම මෙහෙම දෙයක් කියන්නම්. අර පොතවලට යන්න බැරි වුණේ කොලාතු තුල හිර වෙච්ච හින්දානේ. ඒ වගේ සීලයට යන්න බැරි වෙනෝ ලාභ සත්කාර තුල හිර වෙච්ච ගමන්. ඒක අපිට තේරෙන විවිධ ප්‍රකාශ තියෙනවා. අපි ඒ වගේ එක කාරණාවක් ඔබට මෙහෙම කියන්නම්. අපිට මතකයි සමහර වෙලාවට ගිහි අවතර තියෙන කතා බහ අතර මේ සීලය ගැන මම කියන්නේ එක කතාවක් කියනවා. මේ ගෙදර දොරේ වැඩ කටයුතු මේ බිස්නස් වල වැඩ කටයුතු මේ රස්සාවේ වැඩ කටයුතු මේව කරන්නේ කොහොමද ඉතින් බොරු කියන්නේ නැතුව අපිට මේ දේවල් කරන්න ගියාට පස්සේ මේ සමාජේ මේ ජීවත් වෙන්න ගියාට පස්සේ බොරු කියන්නේ සිද්ධ වෙනවනේ. අන්න ලාභ සත්කාරයක් උදෙසා එයාට සීල රැක ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ කොලාතු ටිකෙන් සෑහිමටපත් උනා කියන එකයි පොත්ත කරා යන්න බැරි වුණා කියන එකයි. එතකොට පොතු ටික ගන්න කෙනාට කොලාතු අතාරින්න වෙනවා. ඒ කියන්නේ බොරුවෙන් වලකින කෙනාට සමහර විට ඇතැම් ලාභ නැති වෙයි. හැබැයි ලාභය ගැන හිතලා බොරුව කියනවා කියලා කියන්නේ කොලාතු ටික ගැන හිතලා පොතු අතෑරිය වගේ. පොතු ටික ගැන හිතලා කොලාතු අතාරිනා වගේ තමයි සමහර විට ලාභය අතෑරලා බොරුව නොකිය සත්‍යවාදී වෙන එක. ඒ නිසා පින්වත්නි ඔබට දැන් මට මතකයි එක්තරා ඔවගේ සිදුවීමකදී එක මහත්යෙක් අහනවා ස්වාමීන් වහන්සේ මට එක රස්සාවක් හම්බෙන්න තියෙනවා ඒක
පනස් දහකට වඩා මාසෙට ආදායමක් ලැබෙනවා හැබැයි මට තියෙන්නේ කුකුල් පැටව පිටරට යවන්න මේකෙදි මේ ඉතින් මරන්න තමයි කුකුල් පැටව ගෙනියන්නේ මට ඒ කුකුල් පැටව ටික නොයෙක්ගේ අදාළ ගොවිපොළවල් වලින් එකතු කරලා දෙන වැඩේට සම්බන්ධීකරන වැඩ ටිකක් තියෙන්නේ මට ලොකු මුදලක් හම්බ වෙනවා ඉතින් අර 50000 ගැන හිතන කොටත් අපරාධේ කියලා දැන් මේ කියනවා ඒ කියන්නේ ලාභයට හිත ගියා සීලේ දැන් එයාට සීල කරයන් හිතක් දෙන්නේ නැහැ අන්න කොලාතු ටික ගැන හිතනවා පොත්ත කරා යන්න බෑ ඒ නිසා පින්වත්නි සමහර විට ඔබට සීලේ රකින්න ගිහි යද්දී ඇතැම් ලාභ අහිමි වෙයි හැබැයි ඔබ ඒ ලාභ තුල හිර වුණා කියන මතක තියාගෙන කොලාතු තුල හිර වෙලා තියෙන්නේ දැන් අපි එහෙනම් සීලේ කරාත් යනකොට දැන් ඔය බොන මිනිස්සුත් ඔය තැනම තමයි ඉන්නේ ඒ කියන්නේ බීමත්තම අතෑරගන්න බෑ කියලා කියන්නේ සීලේ කරා යන්න බැරුව ඒ බීමත්තම තමන්ට ලැබිච්ච ලාභ සත්කාර මොකක් හරි එකක් ඒක තුල තමන් වෙරි වෙනවා කියන ලාභය හරි ලබනෝනේ වෙරි වෙන එකක් තමන්ට වින්දනයක් කියලා කියන්නේ ඒ වින්දනය එයා ලාභයක් හැටියට හිතාගෙන ඉන්නවා එයාට ඒ ලාභය අතෑරගන්න බැරිකම හින්දා එයා සීලයට යන්න ප්‍රමාද වෙලා තියෙනවා එතකොට පින්වත්නි මෙතනිනුත් එහාට ගිහිල්ලා සමාධිය කරා යන්නේ මේ කාලේ අරිසුළු පිරිසක් සමාධිය පුරුදු කරන්නට බැරුව සීලෙන් සෑහීමට පත්වෙවි ඉන්න බහුතරයක් දෙනා අපිට පේනෝ ඇතැම් වෙලාවට පින්වත්නි භාවනා කරන්න වෙලාව නැහැ කියමින් මොනවා හරි දෙයක් කියමින් ඔහේ ජීවිතේ ගෙවන හැබැයි ශික්ෂාපද ටික නම් කොහොම කොහොම හරි රැකගෙන රැකගෙන යනවා එතකොට පොතු ටිකෙන් සෑහීමට පත්වෙලා සිවිය කරා යන්න බැරි වෙච්ච අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ සිවිය අරගෙන සිවියෙන් සෑහීමටපත් වෙලා අස්සජී කියලා. මේ ස්වාමීන් වහන්සේ භාවනා කරන හොඳට හතරවෙනි ධ්‍යානෙටම හිත දියුණු කරගන්න. උනාසික පාරට ලෙඩ වුණා. දැන් උනාසයට සමාධිය වඩා ගන්න බෑ ලෙඩ ඇඳි. ලෙඩෙත් එක්ක ඒ පීඩණයෙන් ඉද්දි උනාසයට අර ඉස්සර වගේ සමාධිය වැඩෙන්නේ නැති හින්දා හාමුදුරුවෝ හිටි පුදුම පසුතැවිල්ලක පින්වත්නි. බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවනවානේ ස්වාමීනි මාව බලන්න වඩින්න කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා අස්සජී ඔබ සතුටින්ද ඉන්නේ? එහෙම සතුටක් කියලා දෙයක්ම නැහැ ස්වාමීනි කිව්වා. ඇයි අස්සජී ශික්ෂාපදයක් ඔබ බිඳිලාද? නැහැ ස්වාමීනි මං ශික්ෂාපද ටික හොඳට රකින්නයි කිව්වා. ආයි කියන්නේ පොතු අරගෙන හමුදුරෝ පොතු වලින් සෑහීමටපත් වෙලා නැති පාටයි. බලමු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට අස්සජී දැන් සීලය ඔබ හොඳින් රකින්නවා නම් ඇයි පසුතැවීම? කියනවා අනේ ස්වාමීනි මම හතරවෙනි ධ්‍යානෙට නිතර නිතර හිත දියුණු කළා. මම හොඳට සමාධිය වැඩුවා. දැන් ස්වාමීනි මට සමාධිය වැඩෙන්නේ දැන් හිතනවා මම පිරිහිලාද කියලා. ඒ කියන්නේ හාමුදුරුවෝ පොතුවලින් සෑහීමට පත්න වී සිවිය කරත් ගිහිල්ලා. දැන් හාමුදුරුවන්ට හිතනවලු සමාධිය නැති වෙලා ලෙඩ ඇඳේ ඉන්න හින්දා දැන් පිරිහිලා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි අස්සජී මේ ශාසනයේ පරම ආනිසංසේ සමාධිය කියලා හිතුවද? මේ ශාසනයේ අවසානයේ සමාධිය නම් අන්න සමාධිය නැතුනම ඔබ පිරිහුණා කියයි. හැබැයි මේ ශාසනයේ අවසානයේ විමුක්තිය සසර දුකින් මිදෙන අරහත්වය ඔය සමාධිය නෙමෙයි. සමාධියත් හේතුවක් නිසා හටගන්න ඵලයක්. බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දුන්නම අර ස්වාමීන් වහන්සේට මතක් වුණේ මම මේ සිවියක් අල්ලන්න ඉන්නේ සිවිය ගැන හිත හිත ඉන්නේ අරටුව තියෙන්නේ තව එහානේ මං ඒ ගැන හිතන්න ඕනේ කියලා. හාමුදුරුවෝ පින්වත්නි අරහත්ත්වයටම පත් වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට භාවනා කරන්න ගිහලා සමාධිය ඇති වෙනකොට සමාධියම හරය කරගෙන ඒ ගැන හිත හිත ඉන්න අය අද කලාතුරකින් හරි අපිටත් හම්බ වෙනවා. හැබැයි ඊට එහාට ගිය ස්වාමීන් වහන්සේලා අපිට මට මගේ ජීවිතේ මොන ගෙහෙලා නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලා නැහැ කියලා අපිට කියන්නත් බෑ. එතකොට පින්වත්නි එළය කියලා කියන මේ ඥාන දර්ශනයත් අරටුව කියලා කිව්ව උතුම් අරහත්ත්වයත් ලබා ගන්නට පරම ඉලක්කය කියන එක ඔබ සිහිය තියා ගන්නට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඔබ මොන දේ කළත් ඔබ හිතන්නේ මේ ශාසනය තව ගන්න ගොඩාක් දේ තියෙනවා කියලා. ඔය ඇත්තන්ට ඒ සියල්ල ඉලක්කය කරගත්ත ශාසනයක් ඔබ සතුව තියෙන්නේ. මේ ශාසනය ආරක්ෂා කරන්නට හදනවා නම් ඔබ කවුරු හරි කෙනෙක් ඔබ අනිවාර්යම පින්වත්නි අරටුව ආරක්ෂා කරන්නට උත්සාහ කරන එක තමයි වටින්නේ. සමහර වෙලාවට අපිට පේන ශාසනය ආරක්ෂා කරන්නට හදන ඇතැම් සංවිධානවල නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළා ඔය අනිත්‍ය බණ චතුරාරි සත්‍යෝ වැඩක් නෙවෙයි නෙගටිව් අපි දැන් පොසිටිව් බණ කියන්න ඕනේ කියලා.
එතකොට චතුරාරි සත්‍ය කියන එක නෙගටිව් නම් ඒ පොසිටිව් කියලා මේ දැන් කකා බිබී ඉන්න හැටි කතා කරමු කියනවා නම් පින්වත්නි ඒ හාමුදුරුවෝ මේ සංවිධානවල නායකත්වයේ ඉඳලා උන්වහන්සේලා කියලා තියෙන්නේ මොකද්ද එතකොට උන්වහන්සේලා කියලා තියෙන්නේ ඔය අරටුව ගන්න හැටි කතා කරන්න එපා ඕවා නෙගටිව් කතා කරමු මේ කොලාතු ගන්න හැටි ඒකද එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කිරීමේදී අපි තුල තිබිය යුතු ප්‍රකාශය එවැනි නායකත්වයක් පින්වත්නි කවදාකවත් ශාසනයක් ආරක්ෂා කරන්නට අවශ්‍ය නියම නායකත්වයක් වෙන්නේ නැහැ ඒ නිසා නියම නායකත්වය ලැබෙන කෙනා අරටුවම ඉලක්ක කරලා අරටුවම හරය කරලා කතා කළොත් ඒ කෙනා පොතුත් කොලාතුත් තරම් පොතුත් තරම් සිවියත් තරම් එලියත් තරම් අරටුව කරාම යනවා ඒ නිසා ඔබ සියලු දෙනාටම බුදුසසුනේ හරය අවබෝධ කරගෙන හරය කරාම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ මහා සාරෝපම සූත්‍රයෙන් අපි ඔබට පණිවිඩයක් ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේට වෙච්ච දේ කිව වගේම අපි හැම දිනකටම මේ කාරණාව සිහි තබා ගන්නට කියලා පින්වත්නි මේ ලෝකේ යම්තාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් හැම ස්වාමීන් වහන්සේ නමක් ඔය පස් නම අතර ඉන්නවා හැම ස්වාමීන් වහන්සේ නමක් ඒ නිසා අපි හැම දිනාම මේ ස්වාමීන් වහන්සේලාගේ පස්වෙනි ස්වාමීන් වහන්සේ බවට පත්වන්නට අදිස්ථාන කරගනිමින් ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නට ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් ඔබටත් මෙතන අඩුම තරමේ පොත්තු ගෙන සිවිය ගෙන එලේ කරා ගිහිල්ලා අරටුව කරා යන්නට ඉක්මන් ජීවිතයකම ඉක්මන් භවයකදීම මේ ජීවිතේම හෝ ශක්තිය ධෛර්යය සැලසේවා කියලා ආශිර්වාද කරනවා සාදු 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 අද දවසේ දායකත්ව ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් දරනවා මාදිවෙල 135න් 2 ඒ නිවසේ පදිංචි චන්දන විජේනායක මහත්මයා සහ සඳමාලි ජයවර්ධන ඒ පින්වත් දෙපළ විසින් ඒතන්ගේ ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරගෙන තියෙන තමන්ගේ ආදරණීය පුතාට ඒ වගේම දෙමව්පියන්ට මේ පින ආශිර්වාද කරන්න ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා බොහොම කෙටි දායකත්ව අරමුණකින් සත් අරමුණකින් ඒත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම බලාපොරොත්තු වෙලා තියෙන දැන් අද අපි මතක් කරා වගේ අරටුවම ඉලක්ක කරගත් දායකත්ව අරමුණක් ඒ ඇත්තන්ට අද තබාගෙන තියෙන දායකත්ව අරමුණ විදියට ඉතින් ඒ සියල්ලම සත් අරමුණු එනිසා ඒ සියලු අරමුණු සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්වත්නි අපි කවුරුත් මේ වෙලාවේ රැස් කරගත්ත පින් දෙවියොත් සතුටින් අනුමෝදන් වෙන්නට ඕනේ දෙවිවරු තරටුව සොයමින් යන දෙවිවරු ඒ දෙවියොත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත්ත්වා කියලා සාදු කියන්න සංසාරගත අපිට සිහි වෙන නොවන සියලු මීගේ ඥාතීන්ටත් ඒ වගේම විජයනායක මහත්මයාගේ ජයවර්ධන මහත්මියගේ සංසාරගත සිහිවෙන් නොවන සියලු මියගේ ඥාතීන්ට 40,000කට ආසන්න මියගිය සියලු රණවිරුවන්ට මේ පින හේතු වේවා අපට සිහිවෙන් නොවන සසරගත මේ සියලු ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සූපත්වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ ධර්මයේ ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත් net ශ්‍රවණය කළ සියලු දෙනාට වගේම අද දායකත්වයට එකතු වෙච්ච චන්දන විජේනායක මහත්මයාට සදමාලි ජයවර්ධන මහත්මියතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනාටමත් යහපත සැපත සැනසෙල්ල වේවා එයත්න්ගේ පින්වත් දරුවාටත් ඒ දෙමව්පියන්ටත් ඔබ හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයක් මං වීමට මෙලොව හිතසෝ පිනිස කායික මානසික නිරෝගී සුවය දීර්ඝායුෂ පිනිසත් එවැගේම පරලොව සුගතිය පිනිසත් මේ පින හේතු ආසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඉතාමත්ම මෙච්චිතින් හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සද්ධාති සාදු 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 ඉරිදා සිටනේ තසපුවේ පළමු පැය එලෙසින් නිමවටපත් වෙලා මහා සාරෝපම සූත්‍රය අසුරු කොටගෙන ධර්මයේ කරාම යන්න ඔබව සූදානම් කරවපු නැත්නම් ඔබට ධර්මයේ වටිනාම ඵලය තියෙන තැන
හඳුනාගන්නට ඉඩ හසර වෙන් කරපු දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ ධර්ම සාකච්ඡාවේදී අපි තවත් මේ ධර්ම මාර්ගයේ නියැල නැත්තන්ට ඒ සඳහා යන මාර්ගය තවත් පැහැදිලි කරගන්නට ධර්ම දේශනාවේ පැහැදිලි කරපු තැන් තවත් ඔබගේ මේ මතුණු ගැටළු ඇසුරේම සාකච්ඡා කර ඔබට තවත් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා අපේක්ෂාව ඇතුව ඔබ රැඳී සිටින් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන සූදානම් වෙන්නේ සද්ධර්මානුශාසන අපවැත්තු පූජනීය වල්පොළ ගෞතම අපි හැමදෙරණ හන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ධර්ම අවබෝධයේ ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට ගිහිල්ලා ඊළඟ පැය තුලදී ධර්ම සාකච්ඡාව සමග ඉරිදා සිට්නේ තසපුවෙන් නැවත හමු වෙමු ඔබ රැඳී සිටින් ඉරිදා සිට්නේ තසපුව සමග වශයෙන් විග්‍රහ කර දෙන ගැනීමේ අටියෙන් දහම් ගැටළු වශයෙන් මතුවී තිබෙන්නට පුළුවන් ඒ නිසා අපි මේ සාකච්ඡාව තුළ එවැනි කාරණා සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඔබේ අර කොළපොතු ළඟ නතර නොවි හිත අරටුව දක්වාම ගෙන යන්නට ඒවා උදව් වන නිසා බොහොම ගෞරවයෙන් නැවත වතාවක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සදහම් සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ අමතරනේ අපේ සාකච්ඡාවේ ප්‍රවේශය ලබා ගන්නට ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නේ අපේ අමතරනේ අපි මිනිසෙක් ලෙස දුර්ලභයින මිනිස් ජීවිතයක් ලබන්නේ දැන් අපි මේ ගැන විටින් විට විවිධ ආකාරයෙන් අපේ වැඩසටහන් තුල වගේම ධර්මයේ භික්ෂුන් වහන්සේලාගේ දේශන තුල නිරන්තරයෙන්ම එහි ඇති වැදගත්කම වටිනාකම දුර්ලභකම ප්‍රකාශ කරනව නැත්නම් දේශනා කරනවා අමතරනේතර මේ මනුෂ්‍ය උප්පත්තියක් ලබා ගැනීම දුර්ලභ වූ මනුෂ්‍ය උප්පත්තිය ලබා ගැනීම තුළින් ඔවුන්ගේ ජීවිතය ඉන්පසු හැඩගැහෙන ආකාරය අපි දකිනවා විවිධාකාරයේ හොඳ පැත්තට යොමු වෙන අවස්ථා තිබෙනවා ඒ වගේම විවිධාකාරයේ නරක පැත්තට යොමු වෙන අවස්ථා තිබෙනවා මේ තැනින් අපේ සාකච්ඡාව අද ප්‍රවේශය අරගෙන නැත අද සාකච්ඡාව පටන් ගමු ඉපදෙන විටම හොඳ නරක අරගෙනද මිනිස්සු එන්නේ මේ හොඳ නරක ඉපදුනාට පසුවද ඔවුන් තුළට එන්නේ යනකොට මේ ඔක්කොම දාලා දෙන්නේ හැම දිනාටම තෙරුවන් සරණයි අදත් සිත්නේ දසුපේ සාකච්ඡාව සමග තාම් ශ්‍රද්ධාවෙන් සහභාගී වෙන අපේ අතීත ජීවිතවල පුරුදු පුහුණු කරපු බොහෝ ගති ලක්ෂණ මේ ජීවිතේ අපේ චරිතය හැදෙන්න බලපාන පොඩි කාලේ ඉඳලම බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත කියලා සූත්‍රයක වරුණ පැහැදිලිවම පෙන්වලා දෙනවා පුංචි ළමයින්ට පොඩි කාලෙම කියන්නේ ලදරුවට පවා අනුසේ වශයෙන් හැංගිලා තියෙනවා කියනවා කෙලිස් ඒ ලදරුවා තුල හැංගිලා තියෙන කුණාස උපමාවකින් පෙන්නනවා අලුයට ගිනි පුපුරු තියෙනා වගේ කියලා. කියන ඕනම ලදරුවෙක් තුල ඒ ගිනි පුපුරු තියෙනවා. එහෙමයි. අපි දන්නවා පුංචිම කාලේ අත්ත දරුවා කාලේ සමහර වෙලාවට අම්මගෙන් බලාපොරොත්තු වෙන මෞකිරි ටික ලැබෙන්නේ නැති වුනහම අම්මත් එක්ක තරහ ගිහිල්ලා කෑ ගහලා අඬන ළමයින්. අපේ අඳුර තියෙන දරුව කුසේ ඉන්නකොට ওই தත්ත්වේ තියෙනවාද? මොකද මං එහෙම අහන්න හේතු වෙන්නේ දැන් අපි දක්වන ප්‍රතිචාරයේ මත දරුවාගේ චලනයන් අපිට දකින්නට ලැබෙන කුස තුලදී. එතකොට ඒ ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ට ඒ කුස තුලදීත් ඒ හොඳ නරක ඒ වැටහීමක් නැත්නම් විඥානය තුල ඒවත් බැසගෙන තිනෙනවද? වර්ණ විඥානය බැසගන්නේ මව කුසට කලලය පිහිටන කොටමයි. එතන ඉතෙන් පටන් විඥානය වැඩෙනවා. ඒතර විඥානය වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ මහා නිධාන සූත්‍රයේදී වදාලා නාම රූප වැඩෙනවා විඥාන පච්ච නාම රූප නාම රූපච විඥාන. ඒතර නාම රූපත් එක්ක මේ විඥානය වර්ධනය වෙනවා. එතකොට ඒ දරුවා මව් කුස ඇතුළෙම ප්‍රතිචාර දක්වන එක වෙන්න පුළුවන්. ඒකෙදි අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තම බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට උපදිනකොට උන්වහන්සේ මජ්ක්‍ධිම නිකාය අච්චරිය අබ්බූත ධම්ම කියන සූත්‍රයේදී වදාලා මට මව් කුසට බැස ගන්න කොටත් මතකයි. මව් කුසේ ඉන්න කොටත් මතකයි. මව් කුසෙන් බිහි වෙන කොටත් මතකයි. ඉතින් ඒ වගේ ආශ්චර්ය අද්භූත කාරණයක් තථාගතයන් වහන්සේලා මේ මව් කුසක් තුල බැසගෙන පුංචි කුමාරයෙක් හැටියට උපදිනකොටම උන්වහන්සේලාට තියෙනා වගේම වරුණ සාමාන්‍යයෙන් අදටත් අපි ඇතැම් දරුවෝ කලාතුරකින් දකිනෝ දැන් ඔය උපත ලබනකොටම අපි එක්තරා ඡායාරූපයක් දැකලා තියෙන වරුණ මේ ඒ චූටි දරුවා මව් කුසෙන් බිහි වෙලා වැඩි මොහොතක් නැහැ. ඒ මව් කුසින් එළියට එනකොටම වෛද්‍යවරයාගේ ඇඟිල්ලක් තදින් අල්ල ගන්නවා. ඒ චූටි දරුවාගේ චූටි අතින් මේ බිහි වෙච්ච ගමන් අර වෛද්‍යවරයාගේ ඇඟිල්ල තදින් අල්ලගෙන ඉන්න ඒ ඡායාරූපයේ දරුවා මේ වෙනකොට
අවුරුදු 16ක 17ක විතර වයසක දරුවෙක් දැන් ඒ දරුවා ලෝකයේ එක්තරා ක්‍රීඩාවක දක්ෂම ක්‍රීඩකයෙක් හැටියට නොඑක් විදිහට දස්කම්පානවල එතකොට ඒ දරුවා ඒ කියන්නේ මෞකසින් බිහි වෙන කාලේ ඉඳලා මම කියන දක්ෂතා ඇතුව ඉපදිලා එතකොට මෞකසේදී වරුණ දරුවෙක්ගේ වර්ධනය ගැන අම්මා කියන කරන දේවල් එක බලපානවා කියන එකේදී නුවර පැත්තේ එක අම්මා කෙනෙක් ඒ දරුවා කුසේ ඉන්න කාලේ කුස අතගග ඒ අම්මා ටීචර් කෙනෙක් මේ ගුරුතුමිය පොත් කියවුණු ඇය පොත කියවන්නේ ළමයාගේ හිස අත ගන්නවා කියලා හිතාගෙන කුස අතගග එතකොට කුස අතගග අර පොත කියවනකොට මේකේ පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා කියන එක තේරෙනවා මේ දරුවා වරුණ මෞකසින් බිහි වෙලා පුංචි කාලේ හරි වෙනස අනිත්යට වඩා සෙල්ලම් කරන විදිය තුළ හැම දෙයකම ඒ දරුවා දුවෙක් ඇයට පුළුවන් වුණාලු අවුරුදු 3 මාර විතර වෙනකොට තනියම ඊමේල් account එකක් හදාගෙන ඊමේල් ගිණුමක් හදාගෙන ඔස්ට්‍රේලියාවෙ ඉන්න මාමත් එක්ක තනියෙන් ඊමේල් යවන්න අවුරුදු 3 මාර වෙද්දී මට ඒ දරුවා ගැන ආරංචි ලැබුණේ අවුරුදු 9 දී ඒ වෙනකොට ඒ දුව සිංහල දෙමළ ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් භාෂා පහ හොඳට පුළුවන් දැන් ගිය අවුරුද්දේ තව ඉපිට අවුරුදු මට මතක හැටියට ගිය අවුරුදු වරුණ අපි දැක්කා එක්තරා පුවත්පතක සම්පූර්ණ ලිපියක් තියෙන මේ දරුවා ගැන ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙනකොට ඒ දරුවට අවුරුදු 11ක් දැන් මේ ළමයා ලෝකෙම ඉන්න ලාබාලම IT උපාධි ධාරිණිය කියන්නේ 6 වසරේ වයසේ එහෙම බාහිර උපාධියක් කරලා දැන් IT එතකොට අපිට පේනවා ඇය අර මව් කුසේදීම ලබාගත් ආභාෂයෙන් සෑහෙන දුර ගමනක් එක්කන් ගිහිල්ලා ඒ අම්මා අධ්‍යාපනය පැත්තෙන් එහෙනම් හැම දෙයකම එහෙමයි අම්මා කුසේ ඉන්නකොට හිතන කරන පතන දේවල් අනිවාර්යයෙන්ම බලපාන ඒ ළමයාට මම මේ කාරණේ බොහෝ වැඩසටහන් වලදී කියලා තියෙනවා වරුණ කායිකවත් බලපාන මානසිකවත් බලපාන ඒ කියන්නේ ඉපදුනාට පසුව තියෙන සමාජ ආශ්‍රය වගේම කුස තුල ඉන්නකොට දෙමව්පියන්ගේ තිබෙන ආශ්‍රය එතකොට බලපාන අනිවාර්යයෙන් බලපාන අම්මා තාත්තා දරුවා කුසේ ඉන්නකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ වරුණ කල්‍යාණ මිත්‍රයෙක් මිතුරියක් වෙන්න අම්මා තාත්තට පුළුවන් දරුවා කුසේ ඉන්න කාලෙම දරුවා වෙනුයි. ඇතැම් විට දරුවෝ පුංචි කාලේදීම නරකට පෙළඹෙන්නත් හඳුනන. එතකොට දෙමෝපියන්ගේ ඒ සමහර වෙලාවට තිබෙනා වූ ගැටුම් නිසා වෙන්නත් පුළුවන්. වරුණ සමහර වෙලාවට අම්මා තාත්තා මං ඔය පහුගිය දවසක මේ වගේ සිද්ධියක් කියපු මොහොතේ නුවර පැත්තෙන් 100 කෙනෙක් කතා කළා. මේ 100 අමාත්‍යංශ හිටපු ඉහළ නිලධාරියෙක්. එහෙම. මේ 100 මට කියනවා ස්වාමීනි මගේ දුවගේ පුතා අද මගේ ළඟ හැදෙන්නේ මොකද ඒ අම්මා තාත්තා දෙන්න වෙන් වෙලා දැන් ඒ දෙන්න අතරේ ගැටලුවක් තියෙනවා ඒ දෙන්න පුදුමාකාර විදියට දෙන්නම වෛද්‍යවරු තමන්ගේ දුව සහ බෑණා වෛද්‍යවරුණාට ඒ දෙන්න පුදුම විදියට මේ දරුවා කුසේ ඉන්න කාලේ ගහගෙන රණ්ඩු වෙලා මේ අඩදඹරත් එක්ක වරුණ අර දරුවට ඇවිල්ලා තියෙන ආභාසය අද ඒ ළමයාත් යකා වගේලු ඉතින් මේ වගේ සිදුවීම් අපිට ගොඩාක් ආරංචි වෙනවා වරුණ මේ අපිට කායිකව බලපානවා කියන එක පේනවා අර උදේනි රජතුමාගේ බිසෝවරුන්ටත් ආනන්ද හාමුදුරුවෝ වගේ දරුවෝ ලැබුණා කියලා වරුණ අහලා ඇති. ඔව්. මොකද බිසෝවරු දරුවා කුසේ ඉන්න කාලේ ආනන්ද හාමුදුරුව ගැන හිතන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ බණ අහන්නේ. ආනන්ද හාමුදුරුවෙක් සාකච්ඡා කරන්නේ. හැමතිස්සෙම ආනන්ද හාමුදුරුවෝ නිකන් අර මේ කාලේ කියන ට්‍රෙන්ඩ් එක වගේ. ඒ වගේ ඒ බිසෝවරුන්ට ආනන්ද හාමුදුරුවෝ කියන චරිතේ මහා වීර චරිතයක් වෙලා. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ වගේ දරුවෝ බිහි වෙනවා. ඕ වගේ සිද්ධි අපිට වර්තමානයේ තාරංචි වෙන වරුණ සමහර ලාවට ඔය දරුවා කුසේ මේ අපේ රටේ ප්‍රධාන රෝහලේ මහ රෝහලේ දැනට විශ්‍රාමික හෙද ඉහළ නිලධාරිනිය මාත් එක කිව්ව ස්වාමීන් වහන්සේ අනුගණන් වල අපේ රටෙත් වෙච්ච සිද්ධියක් තියෙනවා තවත් පස්සේ සිදුවීම් වෙලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්නම තලෙලු සිංහල පෙනුම තියෙන්නේ හැබැයි උපදින දරුවා තඹ කොණ්ඩේ තියෙන සුදු ජාතික දරුවෙක් එතකොට දැන් තාත්තට ලොකු ප්‍රශ්නයක් පරීක්ෂා කරලා බලනකොට ඥාන සමානයි කිසිම ගැටලුවක් නැහැ. ඇයි මේ වගේ වෙනසක්? මනෝවෛද්‍යවරු යනවා ඒ අම්මලගේ ගෙදරට ගිහලා හැමතැනම ගේ පරීක්ෂා කරනකොට කාමරේ තියෙන වරුණ ඡායාරූප රාශියක් කර අම්මලා හරි ආසයිනේ දරුවෝ කුසේ ඉන්න කාලේ පොඩි ළමංගේ ෆොටෝ බල බල ඉන්න. අම්මගේ ඇහුවලු ආසම මේ ෆොටෝ වල මොකද්ද කියලා. ඒ පෙන්නපු ඡායාරූපේ පෙනුම අර මේ වෙච්ච ළමයට ඇවිල්ලා මේක මම දේශනාවල සමහරකට කියලා තියෙනවා වරුණ මේ ඊ පෙරේදත්ම මාත් දකිනවා තරා මව් කෙනෙක් ඇයට මේ ළඟදී පුංචි දරුවෙක් බිහි වුණා තාම දරුවට මාස 3ක්වත් නැහැ වරුණ මේ දරුවා
අම්මා තාත්තට වඩා ලස්සන ලක්ෂණයක් තියෙනවා මේ දරුවාගේ අර හිනා වෙනකොට කම්මුලේ වලක් හැදෙන්නේ මේකට ඩිම්පල් කියලා කියනවා එතකොට මේ තව මෙතන නිකට හැදෙනවා ලස්සන වලක් හිනා වෙනකොට එතකොට ඒ නිකටේ කම්මුලේ එක පැත්තකයි විතරයි සමහරවිට කම්මුල දෙපැත්තෙම එනවනේ දැන් මේ දරුවාගේ කම්මුල එක පැත්තකයි නිකටේ විතරක් තියෙනවා අම්මටත් නේ තාත්තටත් නේ ඇය මට පෙන්නනවා ස්වාමීන් වහන්සේ මේ මම මගේ දුරකතනේ නිතර දකින විදියට මේ පින්තූරයක් දාගෙන හිටිය පොඩි ළමයෙකුගේ ඒ ළමයාගේ පින්තූරයට මං හරි ආසෙහින්ද ඒක අර වෝල් පේපර් එකට මම දාගෙන හිටියේ ස්වාමීන් වහන්සේ ඒ ෆොටෝ එකේ ඉන්න ළමයා තුල මේ නිකටේ හරියටම අර කම්මුලේ තියෙනවා මේ ලක්ෂණ දෙක ඉතින් අම්මටත් නැති තාත්තටත් නැති මේ ලක්ෂණේ මේ මගේ දරුවට ලැබිලා තියෙන මේ ෆොටෝ එක මම නිතර දැකපු හින්දා කියලා මේ අම්මා පුදුමෙන් මට පෙන්නනවා. ඒතර වරුණ ඔබට හිතාගත්ත හැකි කායිකව බලපානවා නම් අම්මා හිතන එක ඒක 100%ක් නෙමෙයි බොහොම සුළු ප්‍රතිශතයක්. හැබැයි මානසිකව බලපාන එක බහුතරයක් දුරට බලපාන. ඒ නිසා මම හිතන්නේ මේ හරි වැදගත් ප්‍රවෘත්තියක් මේ ඔබ වහන්සේ අනුශාසනාව තුළ අපිට විග්‍රහ කරලා දෙන්නේ. මොකද මේ ඒ ප්‍රවෘත්තිය කියන්නේ මේ පදිනවා කියන එකනේ. ඔව් වරුණ මම ඔබට උපමාවකුත් කියන්නම්. මැටි කලයක් අමුෙන් තියෙද්දි ඕන හැඩයකට නම්මේ සීලිව හද තෑගෙනේ හැඩ හද තෑගි කැටයන් කොට තෑගි ඕන දෙයක් කර තෑගි අයුනාම බෑ මේ මව් කුසේ දරුව හරියට අමු මැටි කලයක් වගේ ඕන විදිහට හදා ගන්න පුළුවන් ඕන විදිහට හැදෙනවා ඒක අම්මා තහා තාත්තා අනිවාර්යෙන් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ අපි දන්නවා ඉස්සර බුදුමැදුරක් ඇතුළට ඔය යක්කු ඇඳලා තියෙන බුදුමැදුර වලට ගැබිනි අම්මලට ඉස්පරන්න යන්න දෙන්නේ නැහැ වරුණ. අද වුණත් කළු ඇඳුම් පවා අඳින දෙන්නේ නැහැ බොහෝ විට. වෛද්‍යවරු පවා කියනවා ඒ සම්බන්ධයෙන්. කළු පාට කියන කේදෙත් අර ප්‍රචණ්ඩ කියන සත්තට හිත බර වෙන හින්දා. ඒතොර යක්කු ඇඳලා තියෙන පින්තූර දකිනකොට බුදුමැදුරේදී ඕවා අම්මා හිතනකොට ඒ වර ළමයට බලපානු. එක අවස්ථාවක සෝමහම්දුරුවත් ඔය කාරණාවට කරුණක් කියනවා. ඔය විස්මෝණු හදන පවුලක හම්දුරු අඳුරන පවුලක් ඒ ළමයා හරි දරුණුයිලු. ඉතින් හාමුදුරුව අර ගෙදරට වැඩි වෙලාවක දකින්න ගෙයි හැම තැනම ලීයෙන් හදපු යක්කුන්ගේ නොඑක මූර්ති. එතකොට අර අම්මා ඒව දැක දැක ඉන්න ලක්ෂණ අර දරුවට ඇවිල්. ඉතින් ඒ හින්දා වරුණ සමාලාර අපිට මේකෙදි යෝජනා කර තැකි මෙහිම දේවල්. දැන් අම්මා තාත්තා හරි කැමති තමන්ට බැරි වෙන කාලෙට උපස්ථාන ලබන්න. එහෙමයි. දරුවන්ගෙන්. ඒ අපිට චෝදනාවක් තියෙනවනේ. තවින්හස අපිට ළමයින් සලකන්නේ අපි වැඩිහිටි නිවාස වලට ගිහින් දානවා මේ වගේ. මේකෙදි මන් දකින්න එක දෙයක් දරුවා කුසේ ඉන්නකොට ගොඩාක් ගැබිනි මව්වරු තමන්ගේ අම්මා තාත්තගෙන් උපස්ථාන ලැබුණා. එහෙමයි. හැබැයි දරුවා කුසේ ඉන්න ගැබිනි අම්මා විසින් ගිහිල්ලා තමන්ගේ අම්මා තාත්තට සලකනවට වඩා ඉතින් අපි යෝජනා කරමු තමන්ගේ මව්පියන්ගෙන් සහ ස්වාමි පුරුෂයාගේ මව්පියන්ගෙන් ගැබිනි ඔබ උදව් ගන්නවට වඩා ඔබ පුළුවන් තරම් තමන්ගේ අම්මා තාත්තට සහ ස්වාමියාගේ අම්මා තාත්තට ඔය කුස දරාගෙන පුළුවන් විදිහට උපස්ථාන කරන්න. එතකොට ඔබ අර කුසේ ඉන්න දරුවට ආදර්ශයක් දෙනවා අම්මා තාත්තට සලකනවා කියන්නේ. ඉතින් ඒක පෙරලා ඔබටම තමයි එහි ආනිසංස ලැබෙන්නේ. හොඳයි අපිට මේ සාකච්ඡාව ආරම්භයේදී මේ ලබාගත්තු ප්‍රවේශයත් එක්ක අපි හඳුරන්නේ කතා කරන්න දේවල් මතු වෙනවා. හැබැයි අපිට තියෙන මේ කාල වේලාවත් එක්ක සීමා කරන්න සිදුන යම් කාරණා කොහොම නමුත් දැන් මේ මතක් කිරීමත් එක්කම අපි හඳුරන්නේ මට ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාවත් එක්ක මතු වෙන තව ගැටලුවක් තමයි. දැන් මෙහෙම नपुरुवे මේක දෙමෝපිය දකින්නේ දරුවගේ ග්‍රහචාරය සම්බන්ධ තමයි දැන් සාමාන්‍යයෙන් කතා කරනකොට ව්‍යවහාරෙදි කියන්නේ පොඩ හඳහන බලාගත්තොත් මේ කාලේ හොඳයි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ එහෙම තමයි මේ වෙලා තියෙන්නේ සෙනසුරු ඇවිල්ලා ඇති නැත්නම් අඟහරුගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ වගේ කියනවා මෙහෙම හොඳට ඉන්න කෙනෙක් අර පෙරසසරෙත් එහෙම හොඳ දේවල් අරගෙන ඇවිල්ලා නම් හොඳින් කටයුතු කරලා ඔයගෙම චර්යා වුණු දෙමෝපියන්ගේ හොඳ නිසා ඒවත් අරගෙන ඇවිල්ලා එකපාරටම වෙනස් වෙන්නේ අපි හිතමු සමාජයෙන් ලබන ආභාෂයත් අඩුයි කියලා. සමහරලාට පුංචි කාලේ තුනදී බාහිරව ඇහැ ගැටෙන දේවල් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තුල වෙනස් වෙන්නේ ඇයි අපි හැමෝටම එහෙම? වරුණ ඔබේ කියපු කාරණාවේදී මට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් ඔන්න නිගණ්ඨනාද පුත්ත කියන ශාස්ත්‍රවරයාගේ ශාසනේ කර්මය කියන වචනෙට පාවිච්චි කරේ දණ්ඩ කියලා වචනය.
इतर बुद्धराजानन हांसे कर्म केला वचन है मैं ज्योतिष्य तुल ग्रह केला कथा वक्ती मैं ग्रह बल पैम किया इतो वट मैं के दी तथागत अन हांसे की श्राव क्यों नं हम तीसे में यम यम आकार के पीड़न ऐतिवन कोटे ये वैधी टिका हम दे मने मंकिया ने हम जीवित लोगों का डावटी मेनु कोटे ඒ දෙවල් දි තමන්ට ගලපල බලන්න පුළුවන් මේක මගේ අතීතේ කර්ම විපාකයක් හැටියට. හැබැයි කර්ම විපාකයක් කියන එක බොහෝ දෙනෙකුට අද මතක් වෙන්නේ නැති තරමට. මතක් වෙන්නේම ඔය කිව්ව ග්‍රහයෝ. අර යාගේ ග්‍රහය මෙයාගේ ග්‍රහය මේ අපලේ අර ඒ රාශිකේ. එතකොට මේ දේවල් සිහි වෙන ඇත්තෝ බෞද්ධයොමද කියලා හිතෙන තරමට. මොකද මේ බුදුදහමයි ජ්‍යොතිෂයයි කියන දෙක එකක් කරගෙන. මේකෙදි මේක ශාස්ත්‍රයක් සහ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන අවබෝධය පිණිස හේතු වෙන දර්ශනයක් කියන එක අමතක වෙලා අර ශාස්ත්‍රයේ මේ දෙක එකක් කරන් දැන් ජ්‍යොතිෂ්‍ය වගේම ආයුර්වේද කියන්නේ ශාස්ත්‍රයක් වරුණ ආයුර්වේද ජ්‍යොතිර්වේද මේ ඔක්කොම වේදනේ එතකොට ආයුර්වේදේ බුද්ධ ශාසනයේ එකක්ද දෙකක්නේ ජ්‍යොතිෂ්‍යත් එහෙම තමයි එතකොට මේක අමතක වෙච්ච මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරව ගිහිල්ලා විවිධයට ඒ නොඑක ග්‍රහ බලපෑම් මත පමණක් විශ්වාස තියාගෙන ඉන්න හින්දා අපි ඒක කිව්වේ දැන් වරුණ අහන විදියට ඔය එකපාර වෙනස් වෙන එක හිතා ගන්න බැරි විදියට ඒ වැදී අපි කියමු මෙහෙම දැන් උපතින්ම නොඑක විදියේ විපාක එනවා කියන කේදී අතීත පුරුදු කරපු දේවල් එනවා කියන කේදී මේ අද දේශනාවේ අපි කතා කරපු දේවදත්ත චරිතය ගත්තම ඔබ දන්නවා දේවදත්ත අතීත ආත්ම ගණනාවක දුෂ්ටකම් කර කර විවිධාකාර විදිහට සත්වාත්ම ලැබුවා හැම ආත්මිකම මේ දුෂ්ටකම් කර කර ආපු චරිතය. ඒ කියන්නේ සේරිවාණි ජාතකයේ ඉඳලාම එහෙම තිබුණා කියලා. ඉඳලාම එනවනේ. එතකොට වරුණ මේ ජීවිතේ තර ඒක ඒ පුරුද්දම යනවා. එතකොට ඒ වගේ කෙනෙකුට පාපී දේවල් වගේම පුණ්‍යවන්ත දේවල් පව පුරුද්දට එනවා. විශාකාව අවුරුදු 7 දී මාර්ගඵල ලබන්නේ ඒ වගේම අර ආපු පුරුද්දක්. ඉතින් එහෙම බිම්බිසාර රජතුමා වුණත් පුරුද්ද. හැබැයි තමහර ලාවට දැන් ඒ වෙදිත් බලන්නකො බිම්බිසාර රජතුමාට අතීත පුරුදු තියෙනවා අතීතේ ධර්මයේ තුලම යම් යම් පුරුදු හැබැයි එතුමාට මේ ජීවිතයේ තුල ධර්මෙ මුණ ගැහෙනකන් ගෙවුනේ 아무තු සල්ලාල ජීවිතය කොටින්ම තමන්ගේ තමන්ට දාව නගරසෝබිනියන්ට දරුව ලැබෙනවා ඒ වගේ බොහෝ දරුවෝ හිටියා නගරසෝමිනියන් ලැබිච්ච මේ බිම්බිසාර රජතුමා නිසා ඒ එහෙම සල්ලාල ජීවිත ගත කළාට අතීත ආත්මවල ධර්ම පුරුදු කරපු කෙනෙක් හැබැයි ධර්මයේ වහා මුණ ගෙහිච්චකම වෙනස් වුණා. එහෙම වරුණ කෙක් කෙනා සමහරලට තමන්ගේ පිනමතු වෙලා එහෙම නැත්නම් ඇසුරු කරන කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ජීවිතේ වෙනස් වෙනවා. එතකොට පිනමතු වෙලා වෙනස් වෙන කෙනා සමහරලට කල්යාණ මිත්‍රය හොයා ගන්න පව පිනින් උපකාර අරගෙන ලං වෙනවා. අපි ඒ නිසා මෙතෙන්දි මතක් කරනවා අතීතේ කොච්චර පුරුද්ද තිබුණත් පුණ්‍යවන්ත මේ ජීවිතේ අසත්පුරුෂ ශාස්ත්‍රයක් නම් තියෙන්නේ යසත්පුරුෂයෙන් ද නොමග යන්නත් පුළුවන් ඒ වගේ උදාහරණ තෝන තරම් තියෙනවා මේ කාලෙින්ද මේවා එක එක මතක් කරගෙන එළියට ගන්න අපි වලක්ව ගන්න ඉන්න නොදී ඒ නිසා අපි කෙටියෙන් ඔබට මතක් කරන්නේ මොන විදිහේ ජීවිතයක් වුණත් ගමන්නේ අතීතේ ඔබ පුළුවන් තරම් මේ ජීවිතේ ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් කරගන්න ඕන පාප මිත්‍ර ආශ්‍රයයක් කරගන්න ඕන ඒක තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන යහපත් පැත්තට එන්න තියෙන හොඳම තැන. හොඳයි අපි හොඳට දැන් අර ඔබ වහන්සේ තවත් වතනදී මතු කරලා පෙන්නුවා විශාකව අවුරුදු 7 දී ධර්මයට නැඹුරු වුණේ කියන කාරණය. දැන් අපි මේ අවුරුදු 7 කියන තැන බොහෝ වෙලාවට ධර්මය අහනවා. අවුරුදු 7 දී ධර්මය අවබෝධ කරගත් පිරිස් පිළිබඳව විශේෂයෙන්ම ධර්මයට නැඹුරු වූ පිරිස් පිළිබඳව ඒ වගේම ඒ අවබෝධය ලබාගෙන තව බොහෝ කාලයක් මේ ශාසන අභිවෘද්ධි වෙනුවෙන් කැපෝ කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා පිළිබඳව මහරහතන් වහන්සේලා පිළිබඳව අපිට අහන්නට ලැබෙනවා. දැන් එතකොට මේ වගේ චර මෝරපු හිතක් මේ වගේ අවුරුදු 7ක් වගේ මුංචි කාලයකදී ඇති වෙන්නට ඒ පෙරපිනේම තියෙන බලවත්කම නිසාමද එහෙම වෙන්නේ? නැත්නම් මේ සඳහා විශේෂ වූ වෙනම හැකියාවක් ලැබෙනවා? වරුණ සමහර පුණ්‍යවන්ත දරුවෝ ඒ අතීතයේ පුරුද්ද නිසාම මේ ජීවිතේ තමන්ගේ වැඩිහිටියන්ට වඩා ඉස්සරහට අවබෝධ පුළුල් වෙච්ච අය ඉන්නවා. ඒ වගේ අය සමහරලාට අම්මා තාත්තා නැහැ ඒ අවබෝධය තුල දරුවා ඉන්න පුළුවන්. මේකෙදි විවිධ විදිහයි ළමයි 3 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවජාතක ළමයි, අනුජාත ළමයි, අතිජාත ළමයි කියලා ළමයි 3 දෙනෙක් වරුණා.
අවජාත ළමයා කියනකොට අපි සමාජයේ කතා කරන අවජාත නෙමෙයි. නෙමෙයි. මෙතෙන්දී අම්මා තාත්තා මේ ධර්මයේ තුල ඉන්නවා. ළමයා ධර්මයෙන් බැහැත් වෙනවා. එතකොට ඒ ළමයා අවජාත ළමෙක් කියනවා. අම්මා තාත්තා ධර්මයේ තුල ඉන්නවා. ළමයාත් ධර්මයේ තුල ඉන්නවා. ඒ ළමයා අනුජාත ළමෙක් කියනවා. අම්මා තාත්තා ධර්මයේ තුල නැහැ. ළමයා ධර්මයේ තුල ඉන්නවා. අතිජාත. එතකොට අතිජාත කියනවා. ඉතින් එතකොට මේ විදිහේ සමහරලාවට අම්මා තාත්තා ධර්මයේ තුල නැතුවත් අවුරුදු 7දී සෝවන් ළමයි ඉන්නෝ. ඒ කියන්නේ මේ ළමයා අතිජාත ළමෙක් කියලා උපතින්නේ. වරුණ අදටත් එහෙම ළමයි ඉන්නෝ. දැන් වරුණ කිව්වනේ ඒ කාලේ ළමයි ගැන. මම මෑත කාලේ මට අත්දකින් ලැබිච්ච එහෙම දරුවෝ ගැන කියනවනම් පුංචි ළමෙක් එක අවස්ථාවක තමන්ගේ අම්මෙන් අහනෝ ඒ අම්මත් තාත්තත් ගෙදර හැමෝම නිතර බණ අහන පිරිසක්. හැබැයි සාමාන්‍ය ජීවිතේ නිතරම මතක් වෙන්නේ නැති අවස්ථා තියෙනවනේ අම්මා තාත්තට එහෙම ධර්ම කරුණුම මේ පුතා අම්මෙන් ඇහවලු අම්මේ අම්මා ජීවිතේ වැඩියෙන්ම සතුටුනේ කවද්ද කියලා. ඉතින් අම්මා ඔළුව අත ගාලකවලු මගේ පුතා ඉපදිච්ච දවසේ තමයි මම ගොඩාක් සතුටුනේ කියලා. අම්මා පුදුම අම්මා කෙනෙක් නේ කවලු. දැන් ඉපදිච්ච දවසේ කියන්නේ අම්මා දුක ඉපදිච්ච දවසනේ. එතකොට මට දුක ඉපදුනේ මම ඉපදිච්ච දවසේ නං අම්මා සතුටු වෙලා තියෙන්නේ මට දුක ඉපදිච්ච දවසේ කිවලු. ඒතකොට අම්මා ගෙලුවට ධර්ම කරුණක් ඒ වෙලාවේ ආවේ නැහැ. හැබැයි ළමයා උත්තරේ දෙන්නේ ධර්ම කරුණකින්. අම්මට හිතන්න දෙයක් හැදුවා. එහෙම ළමයි ඉන්නව වරුණ. දැන් ඊට එහා ගිය සිදුවීමක් අපි දන්නවා. ඔය මම ධර්ම දේශනාවලදී සමහර ලාවට විඥානයේ ස්පර්ශය වගේ කරුණෝ මේ අත්තට ගත්ත නොයෙක් උදාහරණ උපමා එක්ක පෙන්නලා අපි කියා දෙන අවස්ථා තියෙනවා. එතකොට එක්තරා පුංචි පුතෙක් ඒ පුතා මම්මේ කියන සිදුවීම වෙනකොට වරුණ අවුරුදු 8යි. එතකොට මේ පුතා පස්ස කියන වචනේ එක්ක සිදුවෙච්ච දෙය වැගන් ස්වභාවයේ ජීප් වර්ග තියෙනවනේ. ඒ කියන්නේ වාහනේ පිටුපස දිකී විදියට දිගට නැහැ. දැන් සාමාන්‍ය මංගල රථයකට ගන්න දෙපැත්තෙම ඩිකිය සහ තරහ බොනට් එක කියලා අර දිගට තියෙන වාහනය. දැන් මේ වැගන් වගේ වාහනයක් මංගල රථයකට අරගෙන තියෙන තැනක ඒ රට ඉඳලා ආපු මේ පුතාගේ මාමා ඒ වාහනේ දැකලා නිකන් ඒ මාමා ටික පාටි කියනවලු ආ මේකේ පස්ස නැහෙනි කියලා. ඒ එහෙම කියවිලා. එතකොට මේ පුතා එක පාටි කවලු පස්ස නැත්තිමකෝ පස්ස තියෙනවා කවලු. දැන් එතකොට මාමා හිතලා තියෙන්නේ අර පිටිපස්සේ කොහොම වැගන් උනත් මොකෝ උනත් පිටිපස්සක් තියෙනවනේ. ඒක ගැන මේ පුතා විහිළුවට කියනවා කියලා. නමුත් මේ පුතා තවදුරටත් එතනින් නවතින්නේ නැතුව ඉතුරු වචන ටිකක් කියනකොට තමයි කට්ටියටම පුදුම හිතලා තියෙන්නේ. කිවලු මාමේ ඔතන දැන් මාමගේ වාහනේ දකින්නකොට මාමගේ ඇහත් තියෙනවා වාහනේ රූපෙත් තියෙනවා විඤ්ඤාණෙත් තියෙනවා ඔය තුන තමයි කවලු පස්ස. මේ අවුරුදු 8 ළමෙක් මේක කියන්නේ. මේ සිදුවීම වරුණ මේ කියන දරුවා කියනකොට ඒ දරුවා නිතර අපි කරපු ඒ දේශන අහපු එකත් එක්ක මතකින් දම කියන්න බෑ. සමහර විට ඒ වගේ ගැඹුරු කාරණාවක් එකපාරටේ දරුවා තුලින් එන්නේ ඒ දරුවා අතීතේ පුරුදු කරපු හින්දා. එතකොට සමහර ලාවට දෙව්ලොව ඉඳලා මේ ධර්මය නිතර ශ්‍රවණය කරපු දරුවෝ පවා ආපු අයට මේවා වහා මතක් වෙනවා. ඉතින් විශාක කියන්නේ නිකං චරිතයක් නෙමේ කලින් බුද්ධ ශාසන කීපයකම ධර්මය පුරුදු කරපු කෙනෙක්. ඒ වගේ අය වරුණ තේරෙන පුංචි වයසින්දලම අවබෝධ කරා යනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටි යුගයක් හිඳ ඒ කාලේ උපදින්නෙම එවැනිම පුණ්‍යවන්ත පිරිසක් වැඩිපුර. හොඳයි අද ඇතම් විට වැඩි වශයෙන් අපිට මේ පද පරම දකින්න ලැබුණාට ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් තිබුණා. අපි ඊතාව කතා බහ කරමු මේ සම්බන්ධව. විශේෂයෙන්ම සිත්නේ දසපුවෙන් අපි මේ මතු කර දෙන කාරණාවල බලන්න කොතරම් වැදගත්කමක් තිබෙනවද කියලා. ඔබ ඇතම් විට ඔබේ කුසේ ඉන්න දරුවාගෙන අපි හැමදෙරණ හන්සේ පැහැදිලි කරන තාක් ඔය කාරණාව ගැන ඔබ හිතන්නේ නැතුව අද ඉඳලා හිතන්නට ඔබට පෙළඹෙන්නට පුළුවන් නම් මගේ දරුවා යහපත් දරුවෙක් සමාජයට වැඩදායි දරුවෙක් හොඳ යහගුණ අඳුරන ධර්මයට නැඹුරු වෙන දරුවෙක් මම බිහි කරන්නේ කියන තැන ඉඳලා ඔය තාකච්ඡාවේ මුල් කොටස අහගෙන හිටියත් ඇත්තටම තමන්ගේ ජීවිතය ලබා ගන්නට දෙයක් තිබෙනවා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව සැබවින්ම ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නට එය විශේෂයෙන්ම ලෞකික ජීවිතේ වෙන්න පුළුවන් ආධ්‍යාත්මික තමන්ගේ සැනසීම උදා කරන දේ වෙන්න පුළුවන්. මේ විශේෂයෙන් හැම කාරණාවක් තුලින්ම අවසානයේදී ධර්මයේ කරා ඔබ යොමු කරන වැඩසටහනක් බවට මේ සාකච්ඡාව පත්ව තිබෙනවා. අපි කෙටි විරාමයක් අරගෙන ඒ තුලින් තවත් හොඳ පුරුදු හොඳ වැදගත් දේවල් එවැගේම වටිනා දේවල් ධර්මයට අනුකූල දේවල් සහ
ධර්මයෙන් හිත පෝෂණය කරන්නට පුළුවන් දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. රැඳෙන්න කෙටි විරාමයකට අපි මේ කතා බහ කරමින් සිටින්නේ. අපේ හඳුරන වහන්සේ ධර්ම දේශනාව තුළ මහාසාරෝපම සූත්‍රය ඇසුරු කොට පැහැදිලි කරපු කාරණාවල අපට නැගුණු යම් යම් දහම් ගැටලු ඒවා නිරාකරණය කරගනිමින් සිටින මොහොතක් හඳුරන වහන්සේ සඳහන් කළ අරහත් අවසන් වශයෙන් මේ අවුරුදු 7ක් වගේ කුඩා කාලයක ධර්මය අවබෝධ කරගන්නට තිබෙන වටපිටාවත් එක වර්තමානයේ ගලපා පැහැදිලි කිරීම සිදු කළේ. හඳුරන්නේ දැන් මේ ගැළපීමත් එක්ක දැන් වෙලාවට අපිට නොහිතන දේවල් හිතෙන්නට පටන් ගන්නවා. මෙච්චර එහෙම මේ අවුරුදු 7ක් වගේ කෙටි කාලයක් තුළ ධර්මයම අවබෝධ කරගන්න තත් සෝවාන් ඵලයට පත්වන්නට අරහත්ත්වයට පත්වන්නට හිත මෝරලා තිබෙනවා කියන්නේ එක සුළුපටු කාරණාවක් නෙමේ. අර ඔබ වහන්සේ සඳහන් කරපු උදාහරණවල යම් ධර්ම අවබෝධයක් තිබෙන බව ඇත්ත. අද හැබැයි වැඩිපුර මේ වයසට ගිහිලවත් ධර්ම අවබෝධ වෙන්නේ නැති කාලයක් වැඩිපුර පිරිස. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ එහෙම හිතක් හැදෙනවායි කියන එක හරි විශ්මිතයි අපේ හැමෝටම. දැන් මේ වගේ විශ්මිත හිතක් හදාගන්නට භික්ෂුන් වහන්සේ නමකට මොන වගේ හැකියාවක් තිබෙනවාද? නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් බවට ගිහියකු පත්විය යුත්තේ ඇයි කියන කාරණය මේ සාකච්ඡාවේ දෙවන සාකච්ඡා ප්‍රවේශයේ මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. වරුණ, මේ දහම අවබෝධ කරද්දී අනිවාර්යයෙන්ම නයිස් ක්‍රමය කියන එක පුරුදු වෙන්න ඕනේ. විවේක නිසිතං විරාග නිසිතං වස්සග්ග පරිණාමං කියලා දුරජනසි පෙන්වන වචන ටිකක් තියෙනවා. විවේකය සුරු කරගෙන විරාගය සුරු කරගෙන නොඇලුණු සිතක් තමයි පුළුවන්තරම් මේ ධර්ම අවබෝධය පැත්තට යොමු වෙන්නේ. අපිට මේ යුගයේ වරුණ නයිස් ක්‍රමය පුරුදු කරන්න ගිහියෙකුට තියා පැවිද්දෙකුට තමාරු යුගයක්. කාමයෙන් වෙන්වීම පුරුදු කරන්න. එතකොට ගිහි ගෙදරින් ඈත් වෙන්නෙම ධර්ම අවබෝධයේ පරමිලක්ෂ්‍ය අරහත්ත්වයේ හැටියට හිතාගෙන ගිහි ගෙදර අරහත්ත්වයට පත් වෙන්න තියෙන බාධා හින්ද. එතකොට පැවිද්දා පැවිදි භාවයට පත් වුණාට පස්සේ ඒ ඉලක්කය හැමතිස්සෙම මතකේ තියාගෙන නයිස් ක්‍රමයට හිත පුරුදු වෙන විදියට ජීවිතේ ගත කරනවා නම් එතකොට තමයි වරුණ එතෙන්දි පැවිද්දා ඉස්සරහට යන්නේ ධර්ම මාර්ගේ. දැන් මේ කාලේ පැවිදි කෙනෙකුට ඒ තත්වයට එන්න තාම ශක්තිය අඩු බොහෝ විට නයිස් ක්‍රමයේ පුරුදු කරගන්න අර විවේකය විරාගය කියන ධර්ම පුරුදු කරගන්න බැරිකම නිසා. ඒ බැරි වෙන්න හේතුව අපේ හැමෝටම සමාජයේ වැරද්දක්ද නැත්නම් ගිහියන්ගේ වැරද්දක්ද? වික්ෂුන් වහන්සේට ඒ සඳහා ඇති වමනා වඩුකමන්ත මොකක්ද මේකට හේතුව? වරුණ, ඒකෙදි සාමාන්‍යයෙන් අපිට තේරෙන දෙයක් තමයි සමාජයේ වැරද්දක් කියලා කියන්න බෑ අවදාක්වත්. අපි මීට කලිනුත් මේ කාරණේ දවසක් මතු කළා. බලගම්බ රජතුමාගේ කාලේ ඔය මේ ග්‍රන්ථාරූඪ කරනකොට එදා රහතන් වහන්සේලා දැක්කනේ අනාගතේ පහළ වෙන භික්ෂූන්ට මතක ශක්තිය නැති වෙනවා කියලා. මේ විදියට මුළු ත්‍රිපිටකයම කටපාඩමින් දරාගෙන යන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ වික්ෂිප්ත භාවයේ වැඩි භික්ෂූන් තමයි අනාගතේ පහළ වෙන්නේ කියලා. ඒ රහතන් වහන්සේලාගේ අනාගතය දකින ඥාණයෙම දැක්ක කියලා කියන වරුණ අද තත්ත්වේ එහෙනම් ඉදාම දැකලා තියෙනවා. එහෙනම් අද මේ වගේ තත්ත්වයක් උදා වෙනවා කියලා. ඒකේ තේරුම තමයි මේ තාක්ෂණික යුගෙත් එක්ක එන්නේ කාර්යබහුල වෙන යුගයක් එක්ක අද ස්වාමීන් වහන්සේලාට වරුණ මනස තුල අර කියන චිත්ත සමාධිය පුරුදු කරන එකෙන් පුදුමාකාර විදිහට ඈත් වෙලා. දැන් බලන්න ඕක මුල ඉඳලම බුදුසසුනේ හැදෙන හැටි. ඉස්සර ස්වාමීන් වහන්සේලා ධ්‍යාන දිනු කරගෙන ඉරිදි ප්‍රාතිහාර වලින් බලපෙන්නවා. එතකොට පස්සේ කාලෙක ස්වාමීන් වහන්සේලා යంత్ర මන්ත්‍ර වලින් බලපෙන්නන්න පටන් ගත්තා. ගුරුකම්බඩ වලින්. ඒ කියන්නේ බුද්ධ මං කියන්නේ ඉන්දියාවේ ලංකාවේ නෙමෙයි. එතකොට ඔය බෙදෙනවනේ බුදුසසුන පස්සේ කාලෙක වජ්ජපුත්‍රක භික්ෂූන්ගෙන් පස්සේ එක එක කොටස් වලට මේකෙදි තියෙනව වරුණ මහායාන වගේම වජ්‍රයාන තන්ත්‍රයාන ඔවගේ තව ගොඩක් යාන හදාගෙන එක එක කොටස්. මේ තන්ත්‍රයාන කියන එකේදී අර සූත්‍ර දේශනා වලට එක එක යంత్ర හදලා වජ්‍රයාන කියන එකේදීත් එහෙමයි. ඒගොල්ලෝ එක එක විදියට සිද්ධි වලින් නොඑක් ප්‍රතිහාරය පෙන්නනවා. ඒ වෙලාවේදී දැන් ඔන්න රජතුමා ළඟ ඒ Hindu බමුණු ආගමයේත් මේ භික්ෂූණු ඉර්ධි ප්‍රතිහාරය නෙමේ මන්ත්‍ර බලෙන් නොඑක් මැජික් පෙන්නනවා. ඒ කියන්නේ මේ ඉර්ධි ප්‍රතිහාරය පාන ආකාරය දෙකක් තියෙන්න පුළුවන්. සමාධිය නේද? දැන් මම එක උදාහරණයක් කරුණට කියන්න. ඔන්න රජතුමා කලයක් ඇතුළට සර්පෙක් දාගෙන එනවා.
නාගී දාගෙන ඇවිල්ලා කට බැඳලා තියෙන්නේ මේක ඇතුලේ මොකද්ද කියලා කාටවත් පේන්නේ දැන් අර බමුණු ආගමේ මේ මේ නොඑක් විදිහට හාස්කම් පෙන්නන්න පුළුවන් කෙනත් ඉන්නවා භික්ෂුවත් ඉන්නවා ඊට පස්සේ අහනවා මම අදින් පස්සේ රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ මේකේ මොකද්ද මේකේ තියෙන දේ මේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කියපු කෙනා කවුද ඒ ආගමට තමයි මම රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ එතකොට හාමුදුරුවරුත් දැන් අර මంత్ర බල ශක්තියෙන් මේක ඇතුලේ ඉන්නේ නාගයෙක් කියලා කියන්න ওই විදියට කටයුතු කරනවරුණු මේ වාද බෙද ඔවගේ දේවල් ඉරිදි පෙන්නලා එහෙම තමයි රජවරුන්ගේ ප්‍රසාදේ දිනා ගන්න පසු කාලීන ඉන්දියාවේ ස්වාමීන් වහන්සේලා පෙළඹුණේ හරි හීනයි නේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අවබෝධය ඇති කරවල මේ ජීවිතය ගැන යම් කිසි වැටහීමක් ඇති කරන ධර්මය ඇත්තලා ඇත්තලා ගියා ඉතින් එතකොට අපිට පේනවා එතනදිම අර භාවනා ශක්තියෙන් ධ්‍යාන දිනු කරලා ඒ ඥාන උපද්දගත් භික්ෂූන් අහිමි වීමම අද වෙනකොට ඒක ලොකුවට බලපාලා අදත් වරුණ මంత్ర ගුරුකම් යంత్ర මේ දේවල් වලින් නොඑක් බල පරාක්‍රම පෙන්වන හාමුදුරුවරු බිහි වෙලා තියෙනවා හැබැයි 이르දි දිනු කරන්නට ධ්‍යාන ශක්තිය වඩන ස්වාමීන් වහන්සේලා බොහොම අඩුයි හැබැයි කැලෑවල් වල ධ්‍යාන භාවනා ආදී වඩන ස්වාමීන් වහන්සේලාගේ අපි දකින්න වරුණ මට මතක එකපාරක් සිතුල් පව්වේ එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා අපි කතා කර කර ඉන්නකොට මට කිව්වා එතන පහළ ලොකු මහ හෙලක් වගේ වරුණ මේ ස්වාමීන් වහන්සේ මට කියනවා තවත් භාවනා නියෝගී ස්වාමීන් වහන්සේ නමක් එක්ක ඔය ගල් තලා උඩම වාඩිලා උන්වහන්සේ කතා කර කර හිටියලු දැන් මේ මායික කතා කරන සන්නේසෙත් හොඳට භාවනාව පුරුදු කරන කෙනෙක් ඒ සිතුල් පව්වේ ලෙනකම නාසික යන දවසක් අපි මෙහෙම කතා කරගෙනනකොට පිටිපස්සේ මහ ටිකක් මහ දෙවන්ත සද්දයක් වගේ ඇහුණා බලනකොට අලි ඇවිල්ලා එතකොට දැන් වරුණ දෙපැත්තට යන්න තැනක් නැහැ දෙපැත්තෙම ගල් ඉස්සරහා මහ හෙලා එතකොට පිටිපස්සේ අලියා දැන් ස්වාමීන් වහන්සේලාට වෙන කරන්න කිසි දෙයක් නැහැ උන්වහන්සේලා ඉතිපිසෝ ගාතාව කියමින් සිහියෙන් හිටියලු අර ඇතා මොහොතකින් හැරිලා ගියාලු ඉතින් ඒ මොහොතේ අර ස්වාමීන් වහන්සේ තුළ කිසිම තැති ගැනීමක් දකින්න නැති විදිහට උන්වහන්සේගේ චිත්ත ශක්තිය මේ කියන ස්වාමීන් වහන්සේට වඩා බලවත් තිබුණලු. ඒ වගේම ඒ ශක්තිමත් වූ කියන ස්වාමීන් වහන්සේ සමහර දාට භාවනා කරනකොට රැයට ගල්ලෙන ඇතුළේ මහ එළියක් දකින්නවලු. ඒ එළිය හරි ලස්සන එළියක්ලු. මොකක්වත් දල්වල නෙමෙයි. දරන් ඒක ශරීරයෙන් විහිදිච්ච එළියක්ද දෙවිවරු ඇවිල්ලා කතා කරන එළියක්ද? මුකක්කාරී විශ්මිත එලියක් කියන එක මේ ස්වාමීන් වහන්සේ විශ්වාස කරනවා වරුණ ඒ විදිය හාස්කම් විදියට මහා භාවනා ශක්තිය ඇතිවෙච්ච සිතුල් පවේ භාවනා කරපු මේ ස්වාමීන් වහන්සේ මට දැන් කියනවා මේ මත් එක් කතා කරන හඳුරුව කිව්වා අර කියන අර මහා බල සම්පන්නව භාවනාව දිනු කරපු ස්වාමීන් වහන්සේ දැන් ළමයි දෙන්නගේ තාත්තා කෙනෙක් කියලා එතකොට ඕවගේ සිදුවීම් බොහෝ තියෙනවා දැන් මං මහාන වෙනකොට මගෙත් එක්ක මහාන වුණා ओमान रटे हुंतट व्यापार करकेने दक्षव हिटिये अपे सिंहल किने हेविल महानवेला पुदुम वीर्यति पांदर दिक्कट तोनट विदर नेगिटल भावना करनो समहर दाट वेन वेड़ मुकुत ने सक्मां करनो आड़ियो ना सक्मां करनो आड़ियो ना भावना वे माई वरुन ध्यान दिवनु करा किने के संग्या विश्वास देनगत्ता ये स्वामी नहांसी ඇත්තරම ධ්‍යාන වැඩුවා. ඒතර ඉතල කීප නමක්ම අත්දැකීමෙන් මොන ගහලා තියෙනවා. හැබැයි මම මේ කියන මහා වීරියවන්තව පාන්දර දෙකේන භාවනා කරපු ස්වාමීන් වහන්සේ දැන් ආයිසරයක් ඕමාන් වල රස්සාවට ගිහිල්ලා. සිවුරු අරලා. ඇයි එහෙම වෙන්නේ ආන්දරේ? ඒකට හේතුව මට හිතෙන හැටියට වරුණ මේ කාලේ පුදුමාකාර විදිහට රහතුන්ගේ බලය බුද්ධ බලයට වඩා මාර බලය වැඩි. මේ මාර බලය වැඩිකම හින්දා පුළුවන් අයවත් වටනවා. පුළුවන් අයවත් වටනවා කියන කේදී අපි මේ වෙලාවේ කිවෙතුම දෙයක් තියෙනවා මේ මොන කාරණේ කතා කරන්න තිබුණත් ඒ තමයි ඔය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධියක් අපි මේට කලින් මාර්යා ගැන වැඩසටහන කරනකොට කිව්වා හැබැයි මේක මේ වෙලාවේ කිවෙතුයි කියලා මට අද හිතුණ වරුණ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේදී මේ මාර්යා මුළු ගමකටම එකපාර වැහෙනෝනේ වැහිලා ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට බනින්න ගහන්න පෙළඹෙන විදියට මිනිසුන් හසුරවන සියලු දෙනාට එකවර වැහිලා මිනිස්සු ඔක්කොම එක වගේ ආමුදුරුරු යන යන තැන මුඩු ශ්‍රමණියෝ කාලකන්නේ නිකන් බොරුවට කාලය ගනව ගස් යට වාඩිලා භාවනා කරනවා කියලා මොනවද වෙ නිකන් බොරු වැඩ කිය කිය දැන් මිනිස්සු බයිනෝ
विश्वास इतर वरुण मे पिबी मत मारे बलापुर दंगर भिक्षुन मेकटे भिक्षुन कोलहल सत्कार सम्मान इतकोट वरुण බුදුරජාණන් වහන්සේ ආයත් මතක් කරන මහණෙනි මේත් මාර්යාගේ වැඩ හැබැයි හාමුදුරුවරු හිතුවේ ආ දැන් එන මාර්යා ගිහිල්ලා දැන් හරි ගිහිල්ලා මිනිස්සු නෑ මේ ගිහිල්ලා නෙමෙයි මාර්යා කාසිය පැත්ත මාරු කරලා ඔව් එතකොට බුදුරජාණන් දෙකෙම කෙලස් තමයි අවසන්නේ මොකක් කරි කරලා අර රාගය හරි ද්වේෂය හරි නිවනෙන් ඈත් කරවන්න වරු එතකොට දැන් මේ ලාභ සත්කාර වලට ඇලිලි හරි අහු වෙනවනේ එහෙමයි එතකොට ඉතින්දිත් බුදුරජාණන් වහන්සේ මතක් කළා සිහියෙන් ඉන්න කියලා वरुण दम मे कि अद समहर स्वामी हरि पुण्यवंत स्वामी हाला उन्नाव कोलहाल आवेगशीलीकर मे वगे अर समाजे पिलिकुल कोलहारी देवल वलट स्वामी यमुकर वन विधि स्वामी अरमुन दीदी मट इतना मेकेदे मे के काकुसंद बुद्रजान पेन पुद्गल आगे मे वहिला समस्त बहु जन आट वह हेतु अरुण दर बुद्रजान हंस कालेम मिनी बेनको भावना करो कालका बेनको ये अद समहार मे मारे वहलो वे रूम वेल से पापकार मेक प्रतिपाल तनिकारे वहलो मुल रटम अम्मत आवेगेनो එනිසා මේ වෙලාවේ මේක මාර බලපෑමක් කියන එක තේරුම් ගන්න ඕන මං හිතනවා. ඒ කියන්නේ හවුල දැන් මේ මහන්සේ කියන විදිහට එතකොට බුදුදහමේම නැත්තම් පෙර බුදුවරුන් පවා මේ දේ පැහැදිලි කරලා තියෙනවා. මේ වර්තමානයේ පැහැදිලි කරගෙන නැත්නම් අවබෝධ කරගැනීමේ ප්‍රශ්නයක් තියෙන. එතකොට මේක හඳුනාගත්තනම් මෙහෙම වෙන්න පුළුවන් කියලා එතනින් මෙදෙන මාර්ගය හදාගන්න පුළුවන්. මේක හඳුනා ගන්න බැරි ප්‍රශ්නේ තියෙන. ඒ කියන්නේ අර ප්‍රශ්නේ එනවා සංවේගී වෙනවා අපිව ඒ වෙලාවේ හැංගීම් බර වෙලා අපි කරන දේ සිහියෙන්ද කරන්නේ අසිහියෙන්ද කියන එක අපි හිතන්න ඒ වෙලාවේ කටයුතු කළේ නැත්නම් අපි මායාවේ ග්‍රහණේ. එතකොට ඒ අපි මායාවේ ග්‍රහණයට ලක් වෙනකොට වරුණ අපේ වට අනුගාමිකයෝ හැටියට අපිව ආදර්ශයට ගන්න විශාල පිරිසක් ඉන්නවනේ ඒ අය ඔක්කොම ඒ ග්‍රහණයට ලක් වෙනවා. දැන් දේශකයන් වහන්සේලා හැටියට අපි අනකොට අපි වටත් මිනිසු ගොඩාක් අපි කියන දේ අපි කරන දේ ආදර්ශයට ගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් ඔබ වහන්සේ අර මුදල් පිළිබඳ කළ පැහැදිලි කිරීමත් එක්ක සමහරලාට මාරය වෙන්න පුළුවන් මේ. අනිවාර්යයෙන්ම වරුණ දැන් අපි කියමු දැන් මම මොකක් හරි අසිහියෙන් කරනකොට මාරය මට වැහෙනකොට මට මාරය වෙච්ච එක මගෙන් යමක් බලාපොරොත්තු වෙන මාවට යම් පිරිසක් ඉන්නවනම් ඒ අයටත් ඒක බලපානවා. ඒ නිසා මෙතෙන්දි අපි පුදුමාකාර විදිහට සිහියෙන් මේ මාර්යාගේ බලපෑම් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ මේ යෝගයේ විශේෂයෙන්ම. හොඳයි අපිට සමු ගන්න කාල වේලාව ලඟ වෙලා තිබෙන නිසා ඔබ වහන්සේ කිව්වා අපි අරටුවම හොයාගෙන යා යුතුයි නැත්නම් නියම භික්ෂූත්වයේ නැත්නම් ධර්මයේ තිබෙන නියම වටිනාකම තිබෙන්නේ අරටුවේ. ඒ නිසා අරටුව කරා යෑමයි වැදගත් වෙන්නේ කියන කාරණේ. එතකොට අපිට මේ කොලාතු එහෙම නැත්නම් පොතු දිවිය ඵලය මේවා අමතක කරලා අරටුවට කෙලින්ම යන්නට පුළුවන්කමක් තිබෙනවද අරව අවශ්‍යම නැද්ද අපි ඒ වේයි මොන වගේ ප්‍රතිලාභයක්ද ලැබිය යුත්තේ වරුණ මට කලින් කියපු කාරණා වෙදි කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා අද දේශපාලඥයන්ටත් මාරු වෙහිලා හැමෝටම මාරු වෙහිලා ඒ හින්දා ඒක නම් පැහැදිලිවම හැමෝම සිහියෙන් ඉන්න ඕන කාලයක් කියන එක විතරයි කියන්න තියෙන්නේ දැන් ඔබ අහන විදියට මේ කොලාතු එතකොට මේවා ඕනේ නැද්ද කියලා එහෙමයි වරුණ මෙහෙම හිතන්න ගහක අපි ගහකින් ප්‍රයෝජනේ ගන්නවා කියලා අපි අරටු විතර නෙමෙයි ප්‍රයෝජනෙට ගන්න අපි සියලු දේ ප්‍රයෝජනෙට ගන්නවා එළුවන්ට කන්න දෙන කොලාතු ටික ගන්නවා බෙහෙත් වලට කොලාතු ටික ගන්නවා පොතු ටික බෙහෙත් වලට ගන්නවා නොඑක් දෙයට ගන්නවා විද නිෂ්පාදන වලට ගන්නවා ඔව් එතකොට හරය කියන එක විතරයි කිව්වේ හරය කියන්නේ අරටු එතකොට ගහ ලැබුණම ගහෙන් හරය අතහැර ගන්න නැතුව හරයත් ගන්න හරය ගත්තා කියන අනිත් ටික කොහොමද ගත්තා කියන එක එතකොට ඒ කියන්නේ කොලාතු ටික විතරක් කරයි යන්න එපා හරයත් අරගෙන මෙයන් කියන එක එපා අරක විතරක් එපා කියන එක නෙමෙයි කියන්නේ එහෙම මේ අපි කියමු මෙහෙම කළුතරට විතරක් යන්න එපා
අම්බලංගොඩට යන්න. ඒ විතරක් යන්න එපා හික්කඩුවටත් යන්න. ඒ විතරක් යන්න එපා ගාලටත් යන්න. ඒ විතරක් යන්න එපා මාතරටත් යන්න. මේ එක කියන්නේ. එතකොට වර්ණ මාතරටම පෝච්චි ටිකට් එක ගත්තම එයා යන්නේ නැද්ද කළුතරට? එයා යන්නේ නැද්ද අම්බලංගොඩට? පෝ කරගෙන තමයි යන්නේ. එයා යන්නේ නැද්ද ගාලට? මාතරට ටිකට් එක ගන්න කියන එක මේ කියන්නේ. හැබැයි කවුරු හරි මෙහෙම කිව්වොත් මාතරට ටිකට් එක ගන්න හැබැයි හික්කඩුවට එහෙම යන්න එපා. එහෙම පුළුවන්ද? ඒ කියන්නේ කොළඹ ඉන්න කෙනා කෝච්චියේ මාතරට යනවා. එයාට එයා කියනවා හික්කඩුව එපා. කඩුව අතහැරලා දැන් හික්කඩුව පැත්ත බලලා දයන් එපා. මාතරට යන්න. එහෙම බෑනේ. මාතරට යනගෙන හික්කඩුවටත් ගිහිල්ලා තමයි යන්නේ. ඒ නිසා නිවන කරා යන කෙනා අනිවාර්යෙන් කොළාතුත් අරගෙන කොළාතු කපලා දාලා ඒ හරහ තමයි යන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ තියෙන තැන නවතින්න එපා. ප්‍රඥාව කරා යන ගමන ප්‍රද්ධාවෙන් ආරම්භ කරලා එතන නැවතින් නැතු යන්න කියන එකයි මේ ඔබවහන්සේ පැහැදිලි කර කර කියන්නේ. සීලයෝනේ දැන් බලන්න පොතකුවේ සීලයනේ. මොකද සීලය නැතුව කොහොමද අරටුවට යන්නේ? එහෙම. ඊට පස්සේ සිවිය කිව්වේ සමාධියනේ. සමාධිය නැතුව කොහොමද අරටුව කරා යන්නේ? නිවනට සීල සමාධිය ඕනේනේ. මේතන නැවතින් එපා කියන එක ඒක හික්කඩුවේ නැවතින් එපා කළුතරින් නැවතින් එපා. ඒක කිව්වේ මාතරටම යන්න කියන එක. ඒතකොට අර කොලාතු කෙනෙකුට මං කිව්වා බෝධි පූජා පිරිත් මේ ආශිර්වාද ලබා ගන්න මේ දේවල් ඒ එතන විතරක් නවතින්න එපා කියන එක කිව්වේ. හොඳයි අපි හඳුන් දැන් එතකොට වහන්සේ අද ධර්ම දේශනාව තුළදීත් මේ ශ්‍රද්ධාව කියන තැනින් නතර නොවි ඉදිරියට යන්නට තමයි දේශනාව තුළ කාරණා සඳහන් කළේ. කොලාතු කියූ තැන රැඳී සිටින්නට මිනිසුන් උත්සාහ කරන සමාජයක ඒ වටිනාකමත් පැහැදිලි කරලා ඉන් තවදුරටත් ඇතුළට කිඳා බැහිමේ වැදගත්කම පහදලා දෙනවා. අපි හඳුනන දැන් අපි අද 28 වෙනිදා ඉරිදා දවස දැන් ඊළඟ සතිය වෙනකොට පළවෙනිදා ජූනි මාසෙ පළවෙනිදා අපි net රේඩියෝව වාර්ෂිකව පොසොන් පුරපසලසුක පොය කේන්ද්‍ර කරගෙන සිදු කරන්නා වූ විශේෂ පින්කම් මාලාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන තිස්ස මහාරාම මහා වෙහෙරටම අයිති සඳගිරි රජ මහා විහාරේ සඳගිරි මහා සෑයේ තැන්පත් කර තිබෙන ඒ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා සඳගිරි වෙහෙරට අයත් සර්වඥ ධාතුන් වහන්සේලා එවගේම බෙන්තර ගලපාත රජ මහා විහාරස්ථානයේ වැඩ හිඳින අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ උතුම් වූ ධාතුන් වහන්සේලා එවගේම බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ගෞරවයෙන් වඩමවාගෙන පඬුවස්නවරට ගිහිල්ලා අපි පින්කම් මාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව පඬුවස්නවර සිට ඒ කියන්නේ ජූනි මාසේ පළමුවෙනිදා රාත්‍රියේ සිට එක දිගට පින්කම් මාලාවක් පැවැත්වෙනවා. පඬුවස්නවර දික්කල කෙදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ පළවෙනි පින්කම ඊට පස්සේ කඩවත බිම්බාරාම විහාරස්ථානයට එතනින් අපි තවලම ශ්‍රී ධර්මගවේෂී ධර්ම නිකේතනයට ඊට පසුව තිස්සමාරාම ඓතිහාසික රජ මහා විහාරයට ඊන් පසුව අවසාන වශයෙන් බෙන්තර ගලපාත රජ මහා විහාරයට පැමිණ මේ ලබන 11 වෙනිදා දක්වා පින්කම් මාලාවක් පැවැත්වෙන අතරතුර මේ පින්කම් මාලාව තුලදීම අපි සර්වඥ ධාතුන් වහන්සේලා අරහත ධාතුන් වහන්සේලා වඳින්නට ඉඩකඩ ලබා දෙනවා වගේම ධර්මයේ හන්නත් අවස්ථාව ලබා දෙනවා. එක පැත්තකින් ශ්‍රද්ධාව අපි හැමෝටම අපි ගොනු කරමින් ශ්‍රද්ධාවෙන් අතර නොවි ඔබ වහන්සේ කියන මේ ධර්ම අවබෝධයට යන්නට මාර්ගියත් මේ උතුම් පුද බිම් වලට ඒක රාශිය වල ජනතාවට ලබා දෙනවා. ඔබ වහන්සේත් මේ පින්කම් මාලාවත් සමග විශේෂයෙන්ම net කරන මහා පින්කම් තුලදී ඔබ වහන්සේ අපත් සමග බොහොම ගෞරවයෙන් යුතුම් පින්කම් වලට සහසම්බන්ධ වෙන්නේ. අපි බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කළේ තිස්ස මහරාමයේට 6 වෙනිදා පින්කම වෙනුවෙන් ඒ වගේම ලබන 10 වෙනිදා බෙන්තර ගලපාත රජ මහා විහාරස්ථානයේ සෙනසුරාදා සිටින තසපුව ඒ පුද බිමේ සිට සිදු කරන්න ඉතින් ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් මේ ධර්මානුශාසනා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරනවා. මේ අවස්ථාව වෙන විට ඒ සඳහා සූදානම් පවතින මොහොතේ ඇත්තටම මේ ශ්‍රද්ධාව කියන තැනින් නතර නොවි ප්‍රඥාවට යන ගමන් මාර්ගය අපි කරන්නා වූ මේ පින්කම් මාලාව පිළිබඳවත් ඊට වහන්සේගේ සහ සම්බන්ධය පිළිබඳවත් අපි සිහිපත් කරලා මේ සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපෙදී තව පිරිසක් අපි මේ පින්කමට ඒක රාශි කරගමු. ඔව් වරුණ දැන් අපිට මේ යුගය ශ්‍රද්ධාව දියුණු කරන්න ප්‍රඥාව දියුණු කරන්න හැම දෙයකටම පුදුම වාසනාවකට වගේ ලැබිච්ච පරිසරයක් තියෙනවා. ඉතින් මේ මාධ්‍ය නාලිකාවකින් වුණත් ඒ සඳහා උපරිමයෙන්ම උදව් කරද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න පිරිසත් අපි දකිනවා. ඉතින් මේ දක්වා අපිත් එක්ක එකතු වෙච්ච නැති ඇත්තෝ ඉන්නවා නම් අපි ඇයට ආරාධනා කරනවා
තිසමහාරාමේදී ලබන 6 වෙනිදාට නේත්‍රාභිවන්දනා පින්කම් මාලාවේ ආරම්භමත් එක්ක ඒ නේත්‍රාභිවන්දනා පින්කම් මාලාවේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙන්න ආරාධනා කරනවා ඉතාම ශ්‍රද්ධාවෙන් ඔබට 6 වෙනිදාට ඉදාටත් අපි වැඩම කරනවා අද ඉරිදා සිත්නෙත් අසුපෙන් සමගන්න අපේ ගෞරවනීය ආරාධනෙන් අද ඉරිදා සිත්නෙත් අසුපට වැඩම කළේ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ පූජනීය වල්පල ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරන උන්වහන්සේ කරන්නා උදාර්ථර ධර්ම ප්‍රචාරණ කටයුත්ත තුල මේ හරය හොයන්නට යන ගමනට තව බොහෝ දිනාගේ සිත් යොමු කරන්නට හරය පෙන්වා දෙන්නට උන්වහන්සේට මේ ගෞතම සසුනේම අවස්ථාව කුසලයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ හරය අපටත් උන්වහන්සේ ඇසුරේම දැක දැන කියාගෙන එනිරාමිස සුවේ විඳිනට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද ඉරිදා සිත්නෙත් අසුපින් සමු ගන්නව නැවතත් ලබන සතියේ සුපුරුදු ලෙසම සෙනසුරාදා දවසේ පූජනීය වල්කුල ගෞතම ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා සිත්නෙත් අසුපු සමගින් අපි මේ අපේක්ෂාව ඇතුව අද දවසට සමු ගන්නේ ආරාධනා කරන ලබන පළමුවැනිදා සිට ජුනි මාස පළමුවැනිදා සිට නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම තුලදී ඒ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට net නේත්‍ර අභිවන්දනාව සමගින් නේක රාශිය වෙන්නට කියලා බොහෝම කෙස්සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි